දම් සිහනද ඒභාග්‍යවත්තු අරහත්තු ගෞතම නම්මු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අදවන් වෙසක් පොහෝ දිනෙක දඹදිව් තලයේ කපිලවස්තු පුරයෙහි ලුම්බිනි සල්වනයෙහිදී මනුලොව උපන්සේක ඒ ලුම්බිනි සල්වනයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු අපගේ භාග්‍යවතුන් වහන්සේ විසිනව වැනි වියෙහිදී සතර පෙර නිමිති දැක ජාති ජරා මරණයෙන් නිදහස් වීම පතා අභිනික්මන් කළසේක අමා මහ නිවන සොයමින් සය අවුරුද්දක් පුරා දුෂ්කර ක්‍රියා කළසේක අදවන් වෙසක් පොහෝ දිනක දඹදිව ගයා වෙහි නිරංජරා නදිය අසබඩ ජයශ්‍රී මහා බෝසෙවනෙහිදී වජිරාසනය මත වැඩහිඳ ශ්‍රී සම්බුද්ධත්වයට පත් තුසේක අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ජය භූමිය වූ බුද්ධගයාවේ වජිරාසනයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු අපගේ භාග්‍යවතුන් වහන්සේ තිස් පස්වැනි වියෙහිදී උතුම් සම්බෝධියට පත්තුසේක සම්බුද්ධත්වයෙන් පසුව හතලිස් පස් වසරක් ඉරිදි ප්‍රාතිහාර්ය දක්වමින්
ආදේශන ප්‍රාතිහාර්ය දක්වමින් අනුශාසනී ප්‍රාතිහාර්ය දක්වමින් අනන්ත ප්‍රාතිහාර්ය මැද අමා දහම් වැසි වැස්ස වූසේක දෙව් මිනිස් ලෝ සතුන් සසර දුකින් එතෙර කළසේක අසුවැනි වියෙහිදී අදවන් වෙසක් පොහෝ දිනෙක දඹදිව කුසිනාරාවේ උපවර්තන නම් වූ සල්වනයෙහිදී පිරිනිවන් පාවදාලසේක අපේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ පිරිනිවන් භූමියට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අපි සියලු දෙනා උපන්ගේ මෝඩයුද නැනවත්තුද ඥානවන්තයෝ උපන්ගේ මෝඩයෝ මේ කාලේ මනුෂ්‍යයා හරී ඔලමොට්ටල මනුෂ්‍යාව හරී ඉක්මන්ට රවට්ටන්ට පුළුවන්. හරිද වැරදිද? මම කිව්වොත් මං ඊරේ මහබ්‍රහ්ම ඇත්තක කතා කළා කියලා. හා, පිළිගනීද නැද්ද? බොරුවක් ඒක, මං කතා කළේ නෑ. ඒ වගේ මම කිව්වොත් රහත් කියලා, හා නී සාදු සාදු කියයි, බොරුවක් ඒක. මේ කාලේ මිනිස්සුන්ව හරි ලේසි රවට්ටන්ට. මිනිස්සුන්ටුන්නේ තෙරුවන් සරණයන්ට නෙමෙයි, අදහන්ට පේන කෙනෙක්. ඒකමයි මෝඩකොම, ඒකමයි මෝඩකොම. මේ කාලේ අදහන්ට පේන අයවන් යන්නිපා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවා කියලා පුණ්‍යාවසයෝ සරණයන්ට අපිට බාධාවක් තියෙද? නැහැනේ. අපිට අපූරුවට පුළුවන් නේ සරණ යන්න. ඒ සරණ හිතේ පිහිටුවා ගන්නට බැරිද? පුළුවන්නේ. සාරිපුත්ත මොග්ගල්ලානාදී ආරි මහා සංඝරත්නය පිරිනුවම් පෑවා කියලා අපිට සංඝරත්නය සරණ යන්න බැරිද? පුළුවන්නේ. ඉතින් මොකද්ද? අදහන්න පුද්ගලය හොයන්න එපා, අමාරු වැටෙනවා. මේ ළඟදී මාව හම්බෙන්න අම්ම කෙනෙක් ආවා. ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මං ගැන මේ බලවගන්ට ආවි. මම මොකද්ද කියලා? මං භාවනා දියුණුවක් ලැබුවා. මොකද්ද කියලා? අනාගාමී වුණා කිව්වා. ඉතින් ඒ අම්මා මන් ළඟටම ඇවිල්ලා කියන්ට, ඒ අම්මට කොයිතරම් විශ්වාසයක් ඇද්ද? මංකෝ, හරි අම්ම හොඳටම ප්‍රත්‍යක්ෂද මේක? ප්‍රත්‍යක්ෂයි කිව්වා. මංකෝ, එතකොට අම්මට සක්කාය දිට්ඨියක් නැහැ. නැහැ කිව්වා. විචිකිච්ඡා නැහැ කිව්වා. සීලබ්බත පරාමාසත් නැහැ. කාමරාග පටික නැහැ. මංකෝ, හරි. දැන් අම්මා මුදල් පරිහරණය කරනවද නැද්ද කියලා ඇහුවා.
මුදල් පරිහරණය කරනවා. මංකුව අනාගාමි කෙනෙක් මුදල් පරිහරණය කරන්නේ. අම්මා තක්කුමුක් වුණා. මංකුව අනාගාමි ඵලයට පත් වුණාට පස්සේ කාම වස්තුවක් පරිහරණය කරන්නේ. අනාගාමියා ගැන විස්තර ඕන තරම් ධර්මයේ තියෙනවා. එතකොට සත්‍ය වශයෙන්ම අනාගාමී වුණා නම් කාමයේ අතහරිනවා කියන එක ස්වභාව සිද්ධියක්. ආයේ කාමයේ අතහැරපන් දැන් ඔයහෙට කාමේ නැහැ කියලා කිව යුතු නැහැ. ඊට පස්සේ මං කිව්වා අම්මා දැන් මුදල් පරිහරණය කරනවා තුන් වෙල කාලා බිලා ඉන්නවා. දැන් ඔත් අම්මා ওই මායාවෙන් අත් මිදෙන්න කිව්වා. හැබැයි අම්මා ඉවෙලම අතහැරියා. ඕනේ කෙනෙක් බේරුණා. එතකොට මේ මගපල ලබනවා කියලා මතයක් ගෙනියනවා මේ කොල්ලොත් හරියට අහු වෙනා මෝඩකමට. ඒ මතය ගෙනියන අය කියනවා මාර්ගඵල දෙන්න පුළුවන් මාර්ගඵල තියෙන කෙනෙක්ට විතරයි. බොරු. සෝවාන් වෙච්ච කෙනෙකුට විතරයි බණ කියන්න පුළුවන්. බොරු. මාර්ගඵල පුද්ගලයන්ට දෙන්න බෑ. මාර්ගඵල දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පමණයි. මේ ධර්මයේ ස්වාමියා කවුද? ධම්මස්සාමි භාග්‍යවතුන් වහන්සේ. එතකොට මාර්ගඵල ලැබෙන්නේ ධර්මයෙන් විතරයි. පුද්ගලයෙකුට දෙන්න බෑ. ඒ හේතුව සත්‍ය වශයෙන් පුද්ගලෙක් නෑ. එතකොට පුද්ගලෙක් නැත්තම් පුද්ගලයෙකුට දෙන්නේ කොහොමද? මාර්ගඵල කියලා කියන්නේ ධර්මයේ තුලින් ඇතිවන අවබෝධයක්. ඒක පුද්ගලයෙකුට දෙන්න බෑ. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේ බෝසෙවනේ අදවන් වෙසක් පුන් පෝ දවසක වජිරාසනයේ මත වාඩි වෙලා උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා. ඒක කවුරුවත් දුන්නද? නෑ. එහෙනම් ඒ මොකෙන්ද සම්බුද්ධත්වයට පත් උනේ? ධර්මයෙන්. උන්වහන්සේ නිකලෙස් වුණා. නිකලෙස් වුණේ මොකෙන්ද? ධර්මයෙන්. එහෙනම් බුදුරජාණන් වහන්සේව ඊතර කෙරෙව්වෙත් උන්වහන්සේ තුල පහළ වෙච්ච සම්බුඥාණයෙන් පාල කරගත්තු ධර්මයෙන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලසලා හිටියා සූකර කත කියන ලෙණි රජගහනුවර. රජගහනුවර සූකර කත ලෙණ කියන්නේ අම්පාරේද? ඔළුව අවුල් වෙච්ච පිරිසක් කියාගෙන යනවා එහෙම එකක්. මම ඒක කිව්වේ රජගහනුවර සූකර කත ලෙණේ බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවක් කරගෙන ගියා දීඝනක කියන පරිබ්‍රාජකයෙකුට ධර්මදේශනම කළා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලසලා හිටියා. ඒ ධර්මදේශනාව අහගෙන හිටියා සාරිපුත්තයන් වහන්සේ. අහගෙන හිඳලා යෝනිසෝ මනසිකාරය යෙදුණා. යෝනිසු මනසිකාරය යෙදුනහම අර අහගෙන හිටපු ධර්මයේ අවබෝධ වෙලා ධර්මයේ අවබෝධය තුලින් නිකලෙස් වුණා. අරහත්ත්වයට පත් වුණා. එතකොට අරහත්ත්වයට පත් කළේ කවුද? ධර්මයයි. ධර්මයේ කාගේ මුවින්ද පහළ වුණේ? බුදු මුවින්. කාගේ හදවතේද ධර්මය උපන්නේ? බුදු හදවතේ. කවුරු හරි කිව්වොත් විනාඩි 10ක් සමාධිය වඩාගෙන මෙහෙට එන්න මං ධානයට දාලා දෙන්නම්. බොරු. විදර්ශනා වඩන්න ඉන්න මං ප්‍රථම ඵලයට දාලා දෙන්නම්. පට්ට බොරු. දන්නේ නැති මිනිස්සු මොකද වෙන්නේ? මේ බොරුවට අහු වෙනවා. අහු වුණාට පස්සේ උඩඟුකමක් ඇති වෙනවා. බේරන්න බෑ. අතහැරියේ තිසරණේ.
නවතින්නේ සතර අපායේ. මේ කාලේ මාර්යා හොඳට දැල ඉලලා තියෙන. මේකින් ගැලවෙන්න දෙන්නේ බුද්ධ දේශනාවේ තියෙනවා සකුන්තෝ ජාලමුත්තෝව දැලින් පැනලා කියලපු කුරුල්ලෙක් වගේ. අපෝ සග්ගාය ගච්ඡති ස්වර්ගයේ ඒ කිව්වේ දෙවිය ලෝකේ උපදින්නේ ටික පිරිසයි කිව්වා. අපි කියමු කුරුල්ලෝ ලක්ෂයක් ඉන්නවා. කුරුළු වැද්ද ඇවිල්ලා දැලක් ගැහුවා. උන දැලට ලක්ෂය අහු වුණා. එතකොට ඒ ලක්ෂයෙන් එකෙක් පැනලා යන්න හදනවා. එතකොට කුරුළු වැද්ද කල්පනා කරද්දී නැක්කමන්නේ ඌ ගියාවි කියලා කල්පනා කරද්දී ඌවත් දැලට දායිද. මොකද්ද කරන්නේ? ඌවත් දැලට දානවා මිසක් නිදහස් වෙලා දෙන්නේ නැහැ. ඒ වගේ මාර්යා හොඳට දැල ඉලලා තියෙන්නේ. ධර්ම ඉගෙන ගත්ත කෙනා ඒක දන්නවා. හොඳට ධර්ම ඉගෙන ගත්ත කෙනා දන්නවා. ධර්ම ඉගෙන ගත්ත නැති කෙනා උඩඟු කමින් මුලා වෙනවා. මුලා වෙලා කියාගෙන යනවා. එහෙම මේ කාලේ හරියට මම් මුලා වෙලා ඉන්නේ. ඒ මම් මුලා වෙලා ඉන්නකට තමයි මං හිතුවේ මේ නම් උපංගෙයි මෝඩියෝ. ඒ සාමාන්‍ය මේ විශේෂබද්ධ දැනුම මේකට ප්‍රමාණවත් නැහැ. මේකට උවමනා කරන්නේ යෝනිසෝ මානසිකාරේ. යෝනිසෝ මානසිකාරේ කියන්නේ විශේෂබද්ධ දැනුමක් නෙවෙයි. ඒක උපතින් එන එකක්. ඒක බලෙන් රූපණය කරගන්න බෑ. ඒක පෙර ආත්මේ පින් බලයකින් මේ ආත්මේ අපිට උපදිනකොට ලැබෙන එකක්. යෝනිසෝ මානසිකාරේ. එතකොට සම්මාදිට්ඨිය ඇති වෙන්න කරුණු දෙකක් ඕනේ. පරතෝ ഘോഷෝච යෝනිසෝ මනසිකාරෝ. පරතෝ ഘോഷ කියන්නේ අනුන්ගෙන් ඇහෙන්න ඕනේ. ඒක කීවන්ට ඕනේ මේ කාලේ. එතකොට එහෙනම් බාහිර උපකාරක දෙයක් තියෙනවා. ඒ තමයි බාහිරව ලැබෙන්න ඕනේ. අභ්‍යන්තරී උපකාරක දෙයක් තියෙනවා. ඒ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. මොකද අභ්‍යන්තර උපකාරකදී යෝනිසෝ මනසිකාරය. සම්මා දිට්ඨිය ඇතිවෙන්න කරුණු කීයක් උදව් වෙනවාද? කරුණු දෙකයි. මොනවද? පරතෝ ഘോഷප්‍රත්‍යයි යෝනිසෝ මනසිකාරය. සෝවම් ඵලයට පත් වෙන්න කරුණු කීයක් ඕනේද? හතරයි. මොනවද? සත්පුරුෂයන්ගේ ආශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණය. අන්න දැක්කද? පරතෝ ഘോഷ කිවි සද්ධර්ම ශ්‍රවණය. යෝනිසෝ මනසිකාරයයි ධම්මානු ධම්ම පටිපදාව. යෝනිසෝ මනසිකාරයට අනුකූලව ධර්මී පිටා සිටීම. දැන් ඔන්න හිතන්න, දැන් ඔබ අද ආරි උපෝසතේ සමාදන් වුණා. ආරි උපෝසතේ නැද්ද පෙන්නලා ඉර අවරට ගියන් පස්සේ ආහාර ගන්නේ නැහැ කියලා. දැන් ඉර අවරට ගියාද නැද්ද? ආවට ගියා. ආහාර ගන්නෑ. කවුද ආහාර ගන්න ඇත්තේ? රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාට උපහාර පිණිස තමයි මේ කටයුතු කරන්නේ. මේකල ඒකත් නෑ, වලංගු නෑ. මේකල කට්ටිය මේකල කියන නෑ නෑ. ඉතින් මේ මගපල් ලැබුවට රහතුනට එහෙම නෑ, බෙහෙත් ගන්නවනේ කන්ට පුළුවන් කියනවා. රහතන් වහන්සේලා බිහි වෙන්නේ දිවි පරදුවට තබා ධර්මයේ හැසිරීමෙන් නෙමෙයිද? ආන් ඒ නිසා මම මේ කිව්වේ අර එහෙම කැළඹීමක් තියෙනවා. ඒකට අහුවෙන්නේ නැතුව ඉන්නයි. මෝඩය අහුවෙනවා. පින්වත්නි, අපි මේ වෙසක් පුන් පොහෝ දවසේ අපේ බුදුරජාණන් වහන්සේ ලුම්බිනි සල්වනේ උපන්නේ අද වගේ දවසක. උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් උනේ අද වගේ දවසක. ඒ කොහෙද? අම්පාරිද? කොහෙද? ඔව්, ඉන්දියාවේ. ගයාවේ උරුවේල ජනපදයේ
නීරංජරා කියන නදිය. නීරංජරා කියන්නේ නිල්දිය දහර. ඉස්සර මට මතකයි මීට අවුරුදු 20කට කලින් මං යද්දි, 20කට කලින් යද්දි නිල්දිය දහර ගැලුවා. දැන් නෑ, වෙලා ගියා. නීරංජරා නදිය අසබඩ ඇසතු බෝරුක් සෙවනේ වජිරාසනයේ මත අදවැනි වෙසක් පොහෝ දවසක. එතකොට බෝධීන් වහන්සේ පැලවුණේ අපේ බෝසතාණන් වහන්සේ උපන් දවසේ. ඒ බෝධීන් වහන්සේ වැඩ හිටියත් එතකොට දන් කියන්න බලන්න, බුද්ධ වර්ෂ කීයේදීද මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියේ? කීයේදීද? 2836 දී. ඒ වෙද්දි බෝධින් වහන්සේට වයස කීයේද? බුද්ධ වර්ෂයේ පටන් ගන්නේ බුද්ධත්වයෙන්ද පිරිනම් පෑමෙන්ද? බුද්ධ වර්ෂයේ පටන් ගන්න කියන්න බලන්න, බුද්ධ වර්ෂයේ පටන් ගන්නේ බුදුරජාණන් වහන්සේගේ උප්පැත්තියෙන්ද බුද්ධත්වයෙන්ද පිරිනම් පෑමෙන්ද? පිරිනිවන් පෑමෙන්. ඕන් ඒක දන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුද්දයි. දැන් බලන්න අපි ගමු මෙහෙම, ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ වුණේ කවද්ද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3කට පස්සේ. අන්න දැකලා පටන් ගත්ත විදිය. පිරිනිවන් පෑමෙන් අවුරුද්දකට පස්සේ, පිරිනිවන් පෑමෙන් අවුරුදු 2කට පස්සේ, පිරිනිවන් පෑමෙන් අවුරුදු 3කට පස්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු කීයද? 2582යි. එතකොට බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236කින් තමයි මිහිඳු මහ රහතන් වහන්සේ වැඩියේ. එතකොට බෝධින් වහන්සේට වයස කීයද? ඕන් දැන් ඉතින් ගණන් හදන්න කොම්පියුටර්. හා හා. දැන් බෑ, දැන් කටින් හිතලා කරගන්න බෑ. දැන් අර උබන් අරක. ඈ? ඕන දැන් 236යි. 236ට කීයද එකතු කරන්න ඕනේ? 80ක්. දැන් කීයද? එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩිනකොට ජයශ්‍රී මහ බෝධින් වහන්සේට වයස අවුරුදු 316ක්. ඒ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව තමයි ලංකාවට වැඩම කළ අනුරාධපුරේ වැඩ හිඳෙව්වේ. ඔන්න ටික දවසක් ගියාම මිහිඳු මහ රහතන් වහන්සේත් වැඩලා ටික දවසක් ගියාම අශෝක රජු, ධර්මාශෝක රජු වන්නේ පළවෙනි බිසව කලුරිය කළා. පළවෙනි බිසවගේ නම මොකද්ද? එයි මේ තක්ක මුක්කු විලා. අසන්දි මිත්‍රා. අසන්දි මිත්‍රා. ජොයින්ට්ස් පේන් නෑ කියනවා. අසන්දි මිත්‍රා. සන්ධි පේන් නෑ. එතකොට කලුරිය කළා. ඊට පස්සේ තව එකියක් අගබිසෝ බවට පත් කළා. ලස්සන හැඩකාරී. ඇගේ නම කොහෙද ඔගොල්ලෝ හිටියේ? පැරිසුට් වලින් බැස්සද ලංකාවට? දෙවෙනි කසාදි කවුද? නෑ විදිසා නෙමෙයි, විදිසා කලින් යුවරාජ කාලේ. ඒ යුවරාජ කාලේ, යුවරාජ ඊට පස්සේ මහරජ වුණාට පස්සේ අසන්දි මිත්‍ර, අසන්දි මිත්‍ර මලානුවෑ. ඊට පස්සේ විදිසා තමයි යුවරාජ කාලේ. යුවරජ්ජුරුව කියන්නේ රජකමට ඉස්සෙල්ල නොවෑ. ඊට පස්සේ තිශ්‍යරක්ඛිතා, අසා නැති හැටි හැබෑට තිස්සරක්ඛිතා. තිස්සරක්ඛිතා බොළඳයි, දුෂ්ටයි, ප්‍රේමෙන්
අන්දයි. තිස්ස රක්කිතාට ඕන වුණා සම්පූර්ණයෙන්ම ධර්මාසෝක රජ්ජුරුවන්ගේ අවධානය කාටගන්ටද? තමන්ට ගන්ට, උන් දැට ගන්ට. ධර්මාසෝක රජ්ජුරුවන්ගේ හිත සම්පූර්ණයෙන් ප්‍රේමයෙන් බැඳිලා තිබුණේ වෙන දෙයකට, ජයශ්‍රී මා බෝධින් වහන්සේට. එතකොට අවුරුදු 300 ගාණක් පරණ ජයශ්‍රී මා බෝධින් වහන්සේට පණ වගේ ආදරය කළා. ආදරය කළා, ආදරයෙන් සැලකුවා. එතකොට අන්න තිස්ස රක්කිතාට අන්න දැක්කනි ස්ත්‍රී ගති ආවා. මොකද්ද? මට ආදරේ නෑ දැක්කනි. ඊට පස්සේ සොරු ධම්මලා විසයදු මඩුකටු ගැස්සෙව්වා ජයශ්‍රීමා බෝධින් වහන්සේට. අහලා නැද්ද මෙව්වා? ඊට පස්සේ මොකද වුනේ? අනේ අපවත් වුණා. බෝධින් වහන්සේ අපවත් වුණාම ධර්මාසෝක රජුරන්ට උහුල ගන්න බෑ. දුක. ධර්මාසෝක රජුරුව අඬ අඬා කිරිවක් කළා. දෙන්නුන්ගෙන් යෙදු කිරි අරගෙන වතුර නොදා කිරිවක් කළා. ධර්මාසෝක රජුරුව දැසින් බලාන ඉඳෙද්දී බෝධින් වහන්සේ නමක් පැන නැංගා. ඒ බෝධින් වහන්සේ වැඩ සිටියා අවුරුදු 1000ක් විතර. ඊට පස්සේ ඔන්න හින්දු ආගම බලවත් වුණා ඉන්දියාව. හින්දු ආගම කියන්නේ බුද්ධ ආගමත් එක්ක ජම්මන්ත වෛරයි. ඔගොල්ලෝ සමර ඉන්නේ හින්දු අවුරුද්ද. හින්දු ධර්මය කියන්නේ බුද්ධ ධර්මයට ජම්මන්ත වෛරයි. හින්දු ධර්මයේ දන්නෝ දනිති. කාලි පස්සෙන් යන්න. සිවගේ පස්සෙන් යන්න. යෝග කරන්න. බුද්ධ ධර්මයට ජම්මාන්ත වෛරයි. මම මේ දැනගෙන කියන්නේ හොඳට ඉන්දියාවේ කරක් ගහපු කෙනෙක් මං. එතකොට මේ ඉන්දියාවේ ශිව භක්තික රජ හිටියා බෙංගාල් වල. බංගලි දේශේ. දැන් ඔය කියන්නේ බෙංගාල රටේ. ඒ රජුරුවන්ගේ නම සසාංක. මේ රජුරුවන්ට බ්‍රාහ්මණයෝ කිව්වා, ඉන්දියාවේ හින්දු ධර්මය ස්ථාපිත කරන්නට නම් ඔය බෝධින් වහන්සේ මරාපං කිව්වා. එතකොට මේ වගේ වැඩේ බාරගත්තේ කවුද? සසාංක රජුරුවන්ට කිව්වා, උඹට මුළු ඉන්දියාවම අල්ලගන්න ඕන නම් ජම්බුද්වීපේ මරාපං කිව්වා බෝධින් වහන්සේ. නිකන් නෙමේ ගිනි තියාපං කිව්වා. එතකොට ඒ රජුරෝ සේනාව අරන් ඇවිල්ලා ගිනි තිබ්බා. බෝ මුල් උදුරලා පිච්චුවා. ඔන්න අපේ බෝධින් වහන්සේගේ ඉන්දියාව ඉතිහාසය. පුච්චල ගියා. මේ මහා වැස්සක් වැස්සා. ටික දවසක් ගියේ මේ බෝ පැලයක් හට ගන්නවා. ඒ බෝධින් වහන්සේ අවුරුදු ගාණක් වැඩ හිටියා. බ්‍රාහ්මණයෝ ආයේ කල්පනා කළා, මේක හරියන්නේ. ආය බෝධින් වහන්සේ මුලින්ම ගලොල විනාශ කළා. ඉන්දියාවට සුද්ධ එනකොට බෝධින් වහන්සේ නමක් ඉතන නැහැ. සුද්ධන්ට ඉස්සෙල්ලාම ඕන වුණා මේ සෙල්ලිපි කියවන්ට. සෙල්ලිපිල තියෙනවා දෙවන පිය, පියදර්ශ කියනනම්, දේවානම් ප්‍රිය පියදර්ශ කියනනම්. මේ හොයාගන්ට විදිහ නැහැ සුද්ධන්ට. සුද්ධ ආන බ්‍රාහ්මණයන්ගේ. බ්‍රාහ්මණයෝ ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය අතුගාලා ඉවරයි. දැන් මේ බෞද්ධ ඉතිහාසය අතුගාන්න යන්නේ ඉන්දියාව උපන්නේ නැහැ කිය කියා. එතකොට බෞද්ධ ඉතිහාසය අතුගාලා ඉවරයි එහෙ. සුද්ධට නිකන් බෑනේ. සුද්ධ මේක පරිශන කරනවා. ඊට පස්සේ සුද්ධන්ට ආරංචි වෙන ලංකාවේ තියෙනවා කියලා ඓතිහාසික කතා මහවංශී. සුද්ධ මේක පරිවර්තනය කරේවා ඉංග්‍රීසියට. තියෙනවන්නේ දේවානම්පිය තිස්ස කියන. දේවානම්පිය කියන නම තියෙනවා
අපි අශෝක රජුරුවන්ගේ නම තියෙනවා. ඒක බැලුවා ඊට පස්සේ තේරුම් ගත්ත එහෙනම් මේ අශෝක කියලා රජෙක් නෙමේ ඔක්කොම කළා තියෙන්නේ. ඔන්න මේ ගැන පරිශන කරන්න මේ සුද්දන්ගේ ආණ්ඩුව අලුත් ආයතනයක් පිහිටවුවා. ඒ ආයතනට කියනවා පුරා විද්‍යාව කියලා. ඒක ඉන්දියාවේ බාරගත්ත කනින්හම්. දැන් කනින්හම් බැලුවා මේකේ බෝධියක් තිබිලා තියෙනවා. දැන් බෝධිය ගැන විස්තරය. ඊට පස්සේ ඒ වෙද්දී භාග්‍යවතුන් වහන්සේගේ ජයශ්‍රීමා බෝධි ශාඛාව වැඩ ඉන්නේ කොහේද? අනුරාධපුරේ. අනුරාධපුරෙන් ශාඛාවක් වඩම්මලා රෝපණය කළා. ඒ ද බෝධින් වහන්සේ තමයි දැන් බුද්ධගයාවේ වැඩ ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ බෝධින් වහන්සේ රැකුණේ. එතකොට බුදුරජාණන් වහන්සේ මහා අනුකම්පාවෙන් අනාගතයේ බලලා කිව්වා අනාගතයේ මේ ශාසනේ ලංකාද්වීපේ පිහිටනවාය කියලා. එතකොට පින්වත්නි අපි මේ සංසාරේ කරක් ගගහ යන අය. එතකොට මේ සංසාරේ අපි කොතෙකුත් නිරේ ඉපදිලා ඇති. දැන් අපිට මේවා මතක නැහැ. සංසාරේ කොතෙකුත් අපි ප්‍රේතාත්මවල ඉපදිලා ඇති. දැන් අපිට මේවා මතක නැහැ. සංසාරේ කොතෙකුත් අපි තිරිසං ආත්මේ ඉපදිලා ඇති. දැන් මේවා අපේ මතක නැහැ. මතක නැතුණාට බඩු ළඟ තියෙනවා. මේක අදගෙන යන්න පුළුවන් එක ළඟ තියෙනවා. ඒ මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියෙන් තමයි පුද්ගලයා මේ භයානක තත්ත්වයට වැටෙන්නේ. ඒතර පොදු වශයෙන් ගත්තොත් අපි මේ සියලුම දෙනා සත්වයෝ කරුණු දෙකකින් බැඳී ඉන්නවා. මං එකක් කියන්නම් ඔබ අනිත් එක කියන්නේ. අවිද්‍යාව එක. ඊළඟ එක අවිද්‍යාවෙන් මොකද කරන්නේ? ඇත්ත වහනවා. ඇත්ත වැහුම ඥානවන්තයද මෝඩයෝද? මෝඩ නොවැ. තණ්හාවෙන් මොකද කරන්නේ? ආශාව ඇති කරෝලා ඒකට ඇදගෙන යනවා. ඇත්ත වහලා තමයි මේ වැඩේ යන්නේ. අවිද්‍යා තණ්හා මේ දෙකෙන් යුක්ත වූ අපිට බලවත් දෘෂ්ටියක් තියෙනවා සක්කාය දිට්ඨි කියලා. මේ සක්කාය දිට්ඨිය තියෙනකොට බලවත් ඉස්සරහට එන්නේ කර්ම විපාකයයි. මොකක්ද ඉස්සරහට එන්නේ? ධර්මයේ නෙමෙයි ඉස්සරහට එන්නේ, කර්මයයි. මොකක්ද ඉස්සරහට එන්නේ? අවුරුදු 40ක් අම්මා කෙනෙක් සිල් රැක්කා. හැම පෝයෙටම සිල් ගන්න ගියායි අම්මා රුවන්වැලි මහසෑයට. එයාම මැරුණා. ගෙදර සියලු දෙනා හිටියේ අම්මා යන්ට ඇති කියලා දිව්‍ය ලෝකේ. තුමාසි දානෙන් පස්සේ දුවට වැහුණා. වැහිලා කිව්වා මං අසවල් කිනා කියලා අම්මගේ නම කියන්න ගත්තා. දුවකෝ නෑනේ, අපි පිළිගන්නේ ඕක. අපේ අම්මට ඕක වෙන්න විදියක් නෑ. අපේ අම්මා අවුරුදු 40ක් සිල් ගත්තා. කිව්වා හරි බොලේ මං සිල් ගත්තා, මට වැරදුනා, මගේ අතින් භාග්‍යවතුන් වහන්සේට නිගරුවක් වුණා. මොකද කියලා ඇහුවා. මම රෑට පස්සහරුල මළුවේ බුදිය ගත්තා. දැන් හිතාගන්න රුවන්වැලි සෑයට ගිහිල්ලා සමහරු කකුල් දෙක ඉස්සරහට දාගෙන වෙත්තියට හේතු වෙලා වන්දනා කරනවා. ආගෞරවයක්ද ගෞරවයක්ද? අපේ අම්මලා සෑහෙන්න කරනවා මේ වැඩේ. පා ඉස්සරහට දාන එක අගෞරවයක්. තමන් සරණ ගිහපු ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියට පා දාන්නේ කවුද?
අමතක වෙලාවත් කෙරිලා නම් සමාව ගන්නට. ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියට පාදමාලා වාඩි වුණාට පස්සේ මරණයට පත් වෙනකට ඉස්සෙල්ලා විපාක දෙන්නේ ඒක. ඊට පස්සේ තමයි අනිත් ඒවා. බුද්ධ රත්නය කියන්නේ කෙලිබඩුවක් නෙමෙයි. අපි සරණ ගියපු අපේ පිහිට, අපේ ආරක්ෂාව. ධර්ම රත්නය කියන්නේ කෙලිබඩුවක් නෙමෙයි. අපේ ආරක්ෂාව. සංඝ රත්නය කියන්නේ අපේ ආරක්ෂාව. ඒ නිසා ඒ දෙවි මිනිසුන් සහිත ලෝකේ අග්‍ර ශාස්ත්‍රුන් වහන්සේ, අපි කිය මේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පානකොට ඔන්න ඉතුරුණා නවසුරුණු ධාතු, දන්ත ධාතුන් වහන්සේලා හතර නම, අකු ධාතුන් වහන්සේලා දෙනම, ලලාට ධාතුන් වහන්සේ. දැන් ඔන්න ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? සේරුවාවිල. ද්‍රෝණියක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩින්නේ කොහෙද? රුවන්වැලි මහසෑයේ. ඔන්න එතකොට සාම්පති බ්‍රහ්මරාජයාට උනේ ද්‍රෝණිය සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න. එයා යෙන්න ඕනේ කොහටද? රුවන්වැලි සෑය ළඟට. සාම්පති බ්‍රහ්මරාජයාට උනේ ලලාට ධාතුව වඳින්න. සේරුලින්න ඕනේ. එතකොට මේ මිනිස්සු වෙලා අපිත් යන උතන්ට. දෙවියන් බමුන් වඳින්න දෙනවා. දෙවියන් බමුන් බොහෝම කරුසරු සහිතව වඳින්නේ. අපිත් එනවා එතනට. යන ගමන් ඔහේ කතා කර කර ෆෝන් අල්ලනවා, සෙල්ෆි ගහනවා, හොඳට රැස් කර ගන්නවා. සෙල්ෆි පිස්සුව. ආච්චිලා සෙල්ෆි ගන්නවනේ. සෙල්ෆි මොකක්ද? සෙල්ෆි කියන්නේ ඈ කැමරාව ෆෝන් එකෙන් අල්ලගෙන මෙහෙම දඹදිව ගිහිල්ලා සීයලත් ගහනවා මෙහෙම කළා. හරිද? වැරදි නේද? මම දැක්කා මේ දඹදිව ගිහිල්ලා වෙච්ච සිද්ධියක් නම් අම්මේ ආය නම් දකින්න ලැබෙන්නේපා. වන්දනාමාන කර කර ඉන්නකොට අපි බෝධි වජිරාසන විහාරයේ වන්දනාමාන කර කර ඉන්නවා. හරිද? එතකොට තායිලන්ඩ් වලින් මං හිතන්නේ මේ වන්දනා නඩයක් ආවා. හරි ලස්සන පහනක් අරගෙන, ලස්සන හැඩයට තියෙන පහන හරි ගස්සල මැද්දෙ ඉටිපන්දම ගහලා ඒක ලස්සනට ගුණ කීකී වන්දනා කළා. ඒ ඇතුළේ වඳින්න තියෙන නිසා අපි ඉස්සරහා වන්දනා කරනවා. අපිට ඉස්සරහා විහාරේ ගාව බිම ඒ ටික ඔක්කොම හේතු කළා. ඒගොල්ලෝ වන්දනා කළා, පිටත් වුණා. අපිත් වන්දනා කරගෙන ඉඳිද්දී ඔන්න නඩයක් ආවා. අර වැඩිපුරම මෝඩ මිනිස්සු ඉන්න රටින් දේශපාලනඥයෝ නාසල නූදාලා කරකෝන මිනිස්සු ඉන්න රට. ලංකාවේ බුදුන් උපන්නා කීප ගමන් උඩ පැනපැන තප්පලන රට. ආන් ඒ මෝඩයින්ගේ රටෙන් කට්ටියක් ආවා. ඇවිල්ලා වන්දනා කරන ගමන් එක අම්ම කෙනෙක් දැක්ක අර දැල්වි දැල්වි පහන් තියෙනවා. එම්ම ඔළුව අරල හැ හරි හැඩ පහන් නොවැ. ඊරස මට ඇහුණා තව කෙනෙකුට කතා කරනවා කම් කම් කියලා. ඊට පස්සේ ඒක පහන නිවිලා තිබ්බා. ඒ පහන ඒ අම්ම ගත්තා. අනිත් අයට කිව්වා. එතන ඉති තව හාඳුරු කෙනෙක් එක බලා ගන්න හාඳුරු කෙනෙක්. ඒ හාඳුරංගෙන් ඇහුවා මං හිතන්නේ මේ පහන් ටික ගන්න. දෝගන කට්ටියත් එක්ක ආවා. අර භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් දැල්වි දැල්වි තිබුච්ච පහන් ටික කටින් පිඹ පිඹ නිවාගෙන ගියා. ගිහිල්ලා අර ටික ඔක්කොම පොදියට අරගෙන දීවා. මං කල්පනා කළා ශකේ මේ මිනිස්සු මොකටද මෙතෙන්ට ආවේ? මෙච්චර වේදමක් කරගෙන ඇවිල්ලා හොඳ පවක් රැස් කරගත්තානේ. හොඳ පවක් රැස් කරගත්තානේ. රුවන්වැලි මහසෑයේ
අපේ පිරිසක් ගිහිල්ල ලස්සන උස හඳුන්කූරු. ලස්සන්ට ගහගෙන ගිල්ල අපේ අපි අඳුරන පිරිසක් වන්දනාව කර කර හිටිය. වන්දනා නඩයක් ආවා. මේ ගෑනුටි කීටික අරංගිය භාගිතුන් වහන්සේට සුවඳ පුදන්ට ඉඩ තිබ්බී නෑ. තව පිරිසක් ඉන්නවා භාජනය පූජා කරලා මිනිස්සු වන්දනාකට භාජන හිමිට තමන්ගේ මල්ලට දාගන්නවා. අනේ ඉතින් මේව දැක්කහම හරි දුකයි. මේ සංසාරේ භයානක තැන්වල ගිහින් උපදින්ට කටයුතු සිද්ධ කර ගන්නවා. කොහොමත් මට නම් හිතෙන්නේ මෙන්න මෙහෙම එකක් බල, මේ කවුරු කවුරුත් කරන්නේ තම තමන් වපුරගෙන ආපු පිළිවෙලට නේද? තමන්ගේ කුඹුර වපුරාගෙන ආපු පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට තමයි මේ ආත්මිත්‍ය ආයක කරන්නේ. ඒක වස්ත්‍රයට අයිති නෑ, ඒක ක්‍රියාවට අයිති. කුඹුර වපුරීම අයිති මොකේටද? කුඹුර වපුරනවා කියන්නේ හිතෙන් හිතනවා, වචනෙන් කියනවා, කායින් කරනවා. ඒක රටාවක් තියෙනවා අපි සංසාරේ අපේ එක එක්කෙනා කරගෙන ආපු. එතකොට මේ ආත්මෙත් කරන්නේ ඒ රටාවෙන්මයි. එහෙම රටාවෙන් කරගෙන එනකොට ඒකට අනුකූලව යට හැදිච්ච ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා ධාතු ස්වභාවය. ධාතු ස්වභාවය මොකද්ද? දුස්සීල කෙනා දුස්සීල කෙනාට එකතු වෙනවා. හොරා හොරාට එකතු වෙනවා. වලත්තයා වලත්තයාට එකතු වෙනවා. බේබද්දා බේබද්දාට එකතු වෙනවා. සිල්ලුතා සිල්ලුතාට එකතු වෙනවා. ගුණවතා ගුණවතාට එකතු වෙනවා. සත්පුරුෂයා සත්පුරුෂයාට එකතු වෙනවා. මේක මොන ස්වභාවයේද? ධාතු ස්වභාවය. ඉතින් මෙහෙම පැටලී පැටලී යන අපට අනේ බුදු කෙනෙක් පහළ වුණා කියන කාරණේ ඔන්න අහන්න ලැබුණා. දැන් ඔන්න මේ ආත්මෙ මැරිලා ගිහිල්ලා ඔබ දැන් අවුරුදු 500කින් ආයෙ මනුස්ස ලෝකෙට එනවා. එතකොට මෙච්චරවත් තියෙයිද? නෑ. එතකොට මහා මෙුණාවක් නෑ. මේවත් නෑ. එතකොට බුද්ධාගම වෙනුවට හාත්පසින්ම වෙනස් දෙයක් උගන්නේ දීවි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නැතුව. අවුරුදු ඊට පස්සේ ඒක මැරිලා ගිහලා 1000කින් උපදිනවා. එතකොට මුකුත් නෑ. එක එක කෙනා එක එක දේවල් අදහගෙන දුෂ්ටකමින් ඉඳී. එහෙම රටාවක තමයි මේ යන්නේ. ඉතින් පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ සක්කායදිට්ඨිය ප්‍රහාණය කරගෙන මේ ධර්මය අවබෝධ කළේ. සක්කායදිට්ඨිය ප්‍රහාණය වෙන්න උදව් වෙන්නේ මොකද්ද? සක්කායදිට්ඨිය කියන්නේ මොකද්ද? මමය, මාගේය, මාගේ ආත්මය කියන දෘෂ්ටිය. දෘෂ්ටිය කියන්නේ පේන විදිය. තමන්ට පේන්නේ කොහෙන් බැලුවත් මම මගේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන්. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒක සක්කාය දිට්ඨි නැතුව යන්ට නම් මම නෙවෙයි, මගේ නොවේ, මට ඕන හැටියට පවත්වන්න පුළුවන් දෙයක් මේකේ නැහැ කියලා අවබෝධ වෙන්න ඕනේ. ඒක අවබෝධ වෙන්න නම් මොකද්ද අවබෝධ විය යුත්තේ? තව ටිකක් කියන්න බලන්න. ජඹුරට හරි හේතු ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදේ තමයි. ඒක මේ වගේ එකක්. දැන් මේ පොළව ගම්මු, මහ පොළොවේ අපි අඹ ගහක් හිටවනවා.
කොස් ගහක් හිටියුණවා. දෙල් ගහක් හිටවනවා. පොල් ගහක් හිටවුණු. ගස් කියක් හිටෙව්වද හතර එමුණවාදී අඹ ගහක් හිටෙව්වා මතකනේ අඹ ගහක් හිටෙව්වා කොස් ගහක් හිටෙව්වා පොල් ගහක් හිටෙව්වා දෙල් ගහක් හිටෙව්වා. හරි, අඹ ගහෙන් හට ගන්නේ අඹ ගෙඩි, දෙල් ගහෙන් හට ගන්නේ දෙල් ගෙඩි, කොස් ගහෙන් හට ගන්නේ කොස් ගෙඩි, පොල් ගහෙන් හට ගන්නේ. එතකොට මේ ගස් හතරේ ඵල වර්ග හතරක්. පොළව හතර ආකාරද ඒකාකාරද? පොළව ඒකාකාරයි. පොළව එක සමානයි. ජලය හතර ආකාරද ඒකාකාරද? ඒකාකාරයි. ජලය සමානයි. ජලය උදව් කරේ පොළව උදව් කරේ වැඩෙන්ට. හැබැයි වැඩුනේ වෙන්වෙන් වශයෙන් හතරක් නෙමෙයිද? එහෙම අඹෑටි හිටෙව් යම්සේද ඒ විදිහට අඹ පැලි හටගත්තා. දෙල් ගස හිටෙව් යම්සේද ඒ විදිහට දෙල් ගහ හටගත්තා. කොස් ගහ හිටෙව් යම්සේද නමුත් ඒ හතරට මේක සමාන ප්‍රත්‍ය එක සමාන උපකාර ලැබුණා. ජලේනුයි පොළවෙනුයි ආලෝකයනුයි එක සමාන උපකාර ලැබුණා. නමුත් වෙනස් වෙනස් දේවල් තමයි උපද්දවලතුන්නේ. ඒ වගේ අපි කර්ම රැස් කරාම වෙනස් වෙනස් කර්මානුරූපව අපි ගිල්ල උපදිනවා. හැබැයි ඒක සමාන උදව්ව ලැබෙනවා. අද ඔබට දානි දුන්න අපි කියමු පරිප්පු බතුයි කියලා. පරිප්පු තිබ්බද? තමක් අද තිබ්බේ කොස් හම් පොලොස්. මේ පාලුත් දහකට පොලොස් පරිප්පු පොලොස් වෙන පාපඩන් ගෝව මැල්ලුම වෙන කැකිරි. එතුට අපි ඔක්කෝටම එක මාහරයක් නී ලැබුණේ. නමුත් අපි එක් එක්කෙනාගේ ආයතන වෙනස් නැද්ද? අපි එක් එක්කෙනාගේ සිතන රටාව වෙනස්. අපි එක එක්කෙනා කල්පනා කරන විදිය වෙනස්. අපි එක එක්කෙනාගේ ආශාවන් වෙනස්. අපි අපි එක්කම පෝෂණය වුණේ පොදු දෙයකින් නේද? පොදු දෙයකින් පෝෂණය වුණේ. මේ වගේ තමයි හේතුව කියලා කියන්නේ අපි එක එක්කෙනාගේ වෙනස් වෙනස් දේ වගේ. ප්‍රත්‍ය කියලා කිව්වේ ලැබිච්ච දාණය වගේ පොදු දෙයක්. එතකොට මේ එක එක්කෙනාගේ කෙලෙස් එක එක ආකාරයි. නමුත් ඕගොල්ලන්ට එක එක්කෙනාට එක එක ආකාර වලට බෙදුවේ සමාකාරයෙන් නෙමෙයි දාණය. සමාකාරයෙන් බෙදුවේ. එතකොට අපි ඔක්කොටම ලැබුණේ එකම දෙයයි. නමුත් ග්‍රහණී වෙන්නේ වෙනස් වෙනස් ආකාරයෙන්. පටිච්ච සමුප්පාදී වගේ එකක්. පටිච්ච සමුප්පාදී අවබෝධ කළ යුත්තේ හටගන්න ආකාරයේ විතරක් නෙමෙයි. පටිච්ච සමුප්පාදීදී හටගන්න ආකාරයත් අවබෝධ කළ යුතුයි. නිරුද්ධ වෙන ආකාරයත් අවබෝධ කළ යුතුයි. යම් කිසි කෙනෙකුට පටිච්චසමුප්පාදේ හටගන්න ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත් අවබෝධ වුණාද ඔහුට හේතුඵල අවබෝධ වුණා. යමෙකුට හේතුඵල අවබෝධ වුණාද ඔහුට සක්කාය කියන දැක්ම නැතු යනවා. සක්කාය දෘෂ්ටිය නැතු යනවා. යමෙකුට සක්කාය දෘෂ්ටිය නැති වෙනවද එයා නිතර නිතර පෙළඹෙනවා හේතුඵල වශයෙන් බලන්න. ඇයි? හේතුඵල වලින් තමයි ඒක එයාට තේරුනේ. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ හොයාගත්තුවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්ට පෙර ලෝකේ කවුරුවත් මෙහෙම දේවල් දැනන් සිටියේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. ලෝකෙ දැනගෙන හිටියේ
මේ අපිට සැපදුක් දෙන්නේ මේ නොපෙනෙන ලෝකින්. අපිට සැපදුක් දෙන්නේ අපි මවහපු අය. දැන් අපි ගත්තොත් ලෝකේ අනිත්‍යගම් ගණන්නේ කොහොමද? අපි මිනිස්යාව දෙවියෝ දෙවි කෙනෙක් මවලා එහෙමනේ උගන්නන්නේ. ඒතර සැපදුක් දෙන්නේ හින්දු ආගම උගන්නන්නේත් එහෙම නේද? හින්දු ආගම උගන්නන්නේ කෙනෙක් ලෙඩ කරන්නේ සනි කිපිලා, ඇවිද්දවන්නේ රාහු ඇවිසිලා. එතකොට දුකටපත් වෙන්නේ සනි ඇවිසිලා, ලෙඩ රෝග හට ගන්න කේතු ඇවිසිලා, මනමාලකම් කරන්නේ සිකුරු ඇවිසිලා, ඉගෙන ගන්නේ ඔගුරු ඇවිසිලා. ඔය ඒ ග්‍රහය ටික ඔක්කොම එකතු කරලා පොට්ටරියකට ගැට ගහලා මොහොතර දැම්මොත් ඔක්කොම ඉවරයි නේද? භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක්ද? කම්ම දායාදු, කර්මය දායාද කරගෙන වාසය කරනවා. කම්ම යෝනි, කර්ම උප්පත්ති ස්ථාන කරගෙන වාසය කරනවා. කම්ම බන්දු, කර්මේ නෑදෑය කරගෙන වාසය කරනවා. කම්ම පටිසරණෝ, කර්මේ පිළිසරණ කරගෙන වාසය කරනවා. යම් කර්මයක් කරයිද කල්යාණ වූ හෝ පාපී හෝ ඒ තමාගේ උරුමේ වන්නේය. බුද්ධ දේශනා මෙහිමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට මේ පටිච්ච සමුප්පාදයේ උන්වහන්සේ අවබෝධ කළේ වජිරාසනී මත. වජිරාසනී මත අවබෝධ කරපු පටිච්ච සමුප්පාද ධර්මය මේක කියනවා. භාග්‍යවතුන් වහන්සේ එක් සමයක උරුවේල ජනපදයේ නේරංජරා නදී තෙර බෝධි රුක් මුල සම්බුද්ධත්වයට පත් වූ මුල් දවස්වල එක දිගට සත්තාහං කියන්නේ හත් දවසක් එක පළඟින් වැඩ හිටියා රහත්ඵල සමාපත්තියෙන්. එතකොට උන්වහන්සේ එක පළඟින් කියන්නේ මෙහෙම වාඩි වෙලා දවස් කීයක්ද? දවස් 7ක් එක දිගට හිටියා. අතකෝ භගවා තස්ස සත්තාහස අච්චේන. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ 7 දවස් ඇවෑමෙන් තම්මා සමාධිම්මා වුට්ට හිට්වා. ඒ සමාධිය නැගිට්ටා. නැගිටලා රාත්‍රී ප්‍රථම යාමි. ඒකෙත් 7 දවසකට පස්සේ උන්වහන්සේ අවබෝධ කරපු ධර්මයේ පළමු යාමි පටිච්ච සමුප්පාදං අනුලෝමං සාදුකං මනසාකාසි ප්‍රතිත්‍ය සමුප්පාදේ. ඒකෙ මේ හේතුඵල ධර්මය මෙනෙහි කරන්නට පටන් ගත්ත අනුපිළිවෙලින් මෙනෙහි කරන්න පටන් ගත්ත අවබෝධ කරපු එක. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පවා අවබෝධ කරපු එක මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න පටන් ගත්ත විදිය තියෙනවා. ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්හි මෙය වෙයි. මෙය තිබුණොත් මේ ඉමස්මින් සති කිව්වේ මෙය ඇති කල්හි මෙය වෙයි. මේ ඇත්තොත් තමයි මේක තිබුණොත් තමයි මේක වෙන්නේ. ඉමස්ස උප්පාදා මේ ඉපදුනොත් තමයි මේ උපදින්නේ. එතකොට ඒක තමයි පළවෙනි ආර්ය න්‍යාය. මොකද පළවෙනි ආර්ය න්‍යාය? මේ ඇති කල්හි මෙය වේ. මේ උපදින කල්හි මේ උපදී. ඒක ඒ කියන්නේ මෙයයි කියලා විස්තර කරනවා. යති දං ඒ මෙයයි. අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවේ. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇතිවේ. සංස්කාර ඇති කල්හි විඥාණය ඇතිවේ. විඥාණය ඇති කල්හි නාම රූප ඇතිවේ. අහලා තියෙනද මේක? නාම රූප ඇති කල්හි සලායතන ඇතිවේ.
සලායතන ඇති කල්ලි ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇතිවේ. විඳීම ඇති කල්ලි තෘෂ්ණාව ඇතිවේ. තණ්හාව ඇති කල්ලි උපාදාන ඇතිවේ. උපාදාන ඇති කල්ලි භවය ඇතිවේ. භවය ඇති කල්ලි ඉපදෙයි. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් සියල්ල හටගනී. මෙසේ මුළු මහත් දුක්ඛස්කන්ධය හටගනී. මේන් අපිට අපල දින ග්‍රහයෝ 12 දෙනා. එතකොට තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයා පිළිගන්නේ රවිචන්ද්‍ර, කුජ, බුද, සනි, ශුක්‍ර මේ කට්ටියද? ඒ මොන ධර්මද? ඒ Hindu ධර්ම. ඒක Hindu. අපි පිළිගන්නේ ඒක නෙමෙයි. අපි පිළිගන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඥාණය ඇතිවේ. විඥාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සලායතන ඇතිවේ. සලායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා විඳීම ඇතිවේ. විඳීම නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදාන ඇතිවේ. උපාදාන නිසා භවය ඇතිවේ. භවය නිසා උපදී. ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සියල්ලම හටගනී. එතකොට පින්වත්නි, දැන් ඔන්න ඔබ එහෙම හිතන්න, ඔබ ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා. දිගටම ලෙඩ වෙනවා. දැන් කෙනෙක් කියනවා මේ ලෙඩ වෙන්නේ නම් උඹලාට අපල. ගිහිල්ලා බලවාපන් කියනවා. වේලපත්කඩි. දැන් ඊ යන්නේ මොන පාරේද? Hindu පාරේ. එතකොට එයාගේ හිතේ තියෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන එකක්ද Hindu එකක්ද? Hindu. අපිට ලෙඩ වෙනවා. දැන් මේ ළඟදී මට අසනීප වුණා ගොඩක්. මහත්තයෙක් ඇවිල්ලා අනිව උපහන්සිට අසනීප වෙනවා. මං කෝ මට අසනීප වෙනවා. මොකද මං ඉපදිලා ඉන්නේ. ඒ නිසා ජරා, ව්‍යාධි, මරණ, ශෝක, වැළපින්, දුක් දොමන සොක්කො මට හට ගන්නවා. ඔයාට එහෙම නැද්ද කියලා ඇහුවා. ඔයා රන්ටිදීන් හටගෙනද කියලා ඇහුවා. එතකොට හිනා වෙලා කියනක නෑ 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 මං රන්ටි දියෙන් නෙමෙයි මටත් ඕක තමයි කිව්වා. මං කුති ඒක තමයි. ඉතින් මොනව කරන්නද? එතකොට ඒක ඒ විදිහට තේරුම් ගන්නකම්ම මිසදිරුවට බර නැද්ද පුද්ගලයා? ගොඩාක් තේරුනේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ කටින් විතරයි. හිතේ නෑ. සරණ පිහිටන්න ඕනේ, කටට එන්න ඕනේ. ඒක කොහෙන්ද එන්න ඕනේ? හිතෙන් එන්න ඕනේ. හිතෙන් එන්න ඕනේ. හිතෙන් එන්නේ ව්‍යාජ. ව්‍යාජ ශ්‍රාවකයෝ. අවංග ශ්‍රාවකයෝ නෑ. ඒක මං හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒක වීම ශාස්ත්‍රඥ වහන්සේටත් අගෞරවයක් නේද? ව්‍යාජ ශ්‍රාවකයෝ බිහිවීම. අවංක ශ්‍රාවකයා සීකරන්නේ ශාස්ත්‍රඥ වහන්සේව නේද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ පරිසම්පාද ගැන කියලා තියෙන කාරණේ අපි ටිකක් මෙහෙම කල්පනා කරමු. අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. අවිද්‍යාව කියලා කිව්වේ මොකද්ද අපි? ඈ? ඔව්. දුක්ඛාර සත්‍ය පේන්නේ. දුක හටගන්න හේතු වුණේ මොකද්ද කියලා පේන්නේ. මේ හේතු නැති වුණොත් ඵලෙ නැති වෙනවා කියලා පේන්නේ. ඒ සඳහා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා පේන්නේ නැහැ. ඒකට මොකද කියන්නේ? අවිද්‍යාව. මේ අවිද්‍යාව නිසා තමයි සංස්කාර තියෙන්නේ.
සංස්කාර කිව්වේ? ඈ සංස්කාර කියන්නේ මේ අවිද්‍යාව නිසා තමයි මේ කයින් අපි ක්‍රියා කරනවා. ආස්වාස ප්‍රස්වාස කියන්නේ කාය සංස්කාරය. වචනින් මෙනෙහි කරනවා වචී සංස්කාරය. මනසින් හිතනවා මනෝ සංස්කාරය. දැන් ඔන්න ඒක සංස්කාර. තව සංස්කාර තියෙනවා පුඤ්ඤාපි සංස්කාර පින් කරනවා, අපුඤ්ඤාපි සංස්කාර පව කරනවා, ආනිඤ්ඤාපි සංස්කාර ධානාදී වඩනවා. එතකොට දැන් අපි ගත්තොත් පින් පින් පව කරන්න හෝ හුස්ම ගන්න හෝ මොකද තියෙන්න ඕනි? කයක් තියෙන්න ඉපැයි. පුඤ්ඤාපි සංස්කාර කිව්වේ පින් නැමැති සංස්කාර. අපුඤ්ඤාපි සංස්කාර කිව්වේ පව නැමැති සංස්කාර. ධ්‍යාන අභිඥා නැමැති සංස්කාර. මේ මොනවා හටගන්නත් සිතක වචනේ තියෙන්න ඕනේ නේද? සිතක වචනේ නැතුව කොහොමද සංස්කාර හටගන්නේ? දැන් ඔන්න ඔබ මෙහෙම හිතන්න. දැන් මේ ජීවිතය ගැන ඔබ හිතන්න. ආස්වාස ප්‍රස්වාස කරනවාද නැද්ද? ආස්වාස ප්‍රස්වාස කරනවා. හුස්මට ඔබ බැඳිලාද ඉන්නේ? හුස්මෙන් ඔබ නිදහස්ද ඉන්නේ? හුස්ම බැඳිලා ඉන්නේ, හුස්ම බරන්න ඕනේ හිර වුණොත්. හුස්මේ එල්ලෙනවා ඔබ. හුස්මේ බැඳිලා ඉන්නේ මම කියලා. දැන් මේ මොහොතේ හිතන්න ඔබට එන්නේ නැද්ද සිටි මේ කතා කරන්න මේ හිතට වචන එන්නේ නැද්ද? හිතට වචන එනවා. ඒවට මොකද කියන්නේ? විතක්ක විචාර. එතකොට ඔබට මේ හඳුනා ගැනීම හිතේ හටගන්නේ නැද්ද? හටගන්නවා. විඳීම් නැද්ද? විඳින. මේ ඔක්කොම තියෙන්නේ අවිද්‍යා සාගතව නම් ඔබේ විඥානීය අවිද්‍යාවේ යුක්තද නැද්ද? අවිද්‍යා යුක්ත විඥානයක් තියෙන්නේ දැන්. බුදුරජාණන් වහන්සේ වදාළා අවිද්‍යාවෙන් යුක්ත විඥානයක් පහළ වෙනවා මේ ආයතන හයේම. ආයතන හයේම පහළ වෙනවා. ආයතන හය කියන්නේ මොනවද? ඇස. එතකොට ඇසේ පහළ වෙන්නේ මොකද්ද? චක්කු විඥානි. කනේ පහළ වෙන්නේ මොකද්ද? සෝත විඥානි. නාසයේ පහළ වෙන්නේ ගාහන විඥානේ. දිවේ පහළ වෙන්නේ ජීව විඥානේ. කායේ පහළ වෙන්නේ කාය විඥානේ. මනසේ පහළ වෙන්නේ. නමුත් අපි දන්නවද එහෙම එක? අපිට තේරෙන්නේ කොහොමද? අපිට තේරෙන්නේ කොහොමද? අපි මේ විඥානේ පහළ වෙන එකක් අපිට තේරෙනවද? අපිට තේරෙන්නේ මොකද්ද? ශාලාසන රූපයක්. අපු අන්න අර කිපේනවා පෙන්වන්න බෑ කියනවා. එතකොට දෙකයි. ආන් දැන්සලක අයිස්ක්‍රීම් කමු කියනවා. පේනවා නේද? ඉතින් අපිට පේනකට අපි හැමතිස්සෙම බලන්නේ කොහොමද? මම බලනවා. අපිට ඇහෙනවා. ඇහෙනකට හිතෙන්නේ කොහොමද? මම අසනවා. අපිට නාසයට දැනෙනවා. ඒතර හිතන්නේ මම ආග්‍රහණය කරනවා. අපි කෑම කනවා. එතකොට හිතෙන්නේ මම රස විඳිනවා. අපිට කයට පහස ලැබෙනවා. එතකොට හිතෙන්නේ මම පහස විඳිනවා. අපි හිතෙන් හිතනවා. හිතෙන් හිතන රටාවට අපිට හිතෙන්නේ කොහොමද? මම හිතනවා. දැන් අපිට මේක පේන්නේ ඇත්තක් වගේද බොරුවක් වගේද? ඇත්තක්ම වගේ පේනවා. හැබැයි වෙලා තියෙන්නේ විඥානේ පහළ වීම. එක ස්පර්ශයත් වෙලා. එතකොට ඇහි විඥානේ පහළ වෙච්ච ගමන් ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. වෙලා තින්නේ ඕක. කනේ විඥානේ ඇහැට යමක් ඇහුණා කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? කනයි ශබ්දේ විඥානය එකතු වෙලා. ඒක වෙලා තියෙන්නේ. නමුත් වෙච්ච දේ පේන්නේ අපිරිට හාත්පසින් වෙනස් එකක් පේනවා. ආන් ඒක තමයි අවිද්‍යාව. අපිට පේන්නේ වෙනස් එකක්. ඊට පස්සේ මොකද වෙන්නේ? විඤ්ඤාණයට අනුකූල වූ නාම රූප තියෙන්නේ. නාම රූප කියන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ රූප කිව්වේ පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. මේව ටිකක් ගැඹුරු තමයි. නමුත් ගැඹුරු දේවල් මේක ගැඹුරු ගැඹුරු කීකේ කිව්වට
අපි මේ ගැන තේරුම් ගන්න මහන්සි ගන්නට ඕනෙමයි. ඇයි හේතුව? මේ මුලාවෙන් අත්මිදින්න වෙන ක්‍රමයක් නැහැ. අවින මුලාවෙන් අත්මිදින්නට වෙන ක්‍රමයක් නැහැ. අපිට නොතේරෙන්න පුළුවන්. නමුත් අපේ හිතේ පැහැදීමක් ඇති වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධයේ සත්‍යයයි කියලා. අපිට පැහැදීමක් ඇති. අපි මේ කිසිම දෙයක් දන්නේ නැතුව අපි අර කේන්ද්‍ර චාට් එක බලලා ඒකේ ග්‍රහය වින්න හැටි බලලා මේ අදාහ ගන්නව නිසර්ව සම්පූර්ණ විදියටම. අනේ දැන් මේ තව අවුරුදු දෙකහමාරකින් රවි මෙතනට මාරු වෙනවා. තව අවුරුදු එකහමාරකින් සනි මෙතනට යනවා. තව අවුරුද්දකින් සිකුර අතන්ටම මගේ පස් නිවරයි. මෙම අදාහ ගන්නවනි මිත්‍යාව. මිත්‍යාව අදාහ ගන්න නැද්ද එහෙම? මෙහෙම කර කර මිත්‍යාව අදාහ ගන්න නැද්ද? අදාහ ගන්න කවුද? අපි නෙමෙයි. ආන් ඒකයි. එතකොට මිත්‍යාව දෙවරක් නොසිතා අදාහ ගන්නවා. නමුත් මේ බුද්ධ දේශනා අදාහගන්නේ නෑ. ප්‍රශ්න කර කර ওই සංස්කාර නෙමෙයි උතන තියෙන්නේ. මොතන තියෙන්නේ වෙන සංස්කාර කීයක වාද කර කර ඉන්නවා. බුද්ධ දේශනා අදාහගන්නේ. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා අපි අදාහගන්න ඕනේ. මේක මේ විදිහට වෙන්නේ. එතකොට නාම රූප නිසා ආයතන හයක් මේ ඇස කන නාසය දිවකය මනසේ. ඒ කියන්නේ දැන් ඇහැ කියලා කියන්නේ සතර මහා ධාතුත් වැඩ කරනවා. ස්පර්ශයත් වැඩ කරනවා. වේදනාත් වැඩ කරනවා. තණ්හාත් වැඩ කරනවා. චේතනාත් වැඩ කරනවා. දැන් අපි කියමු මෙහෙම. ඔන්න ඇහෙන් අපිට ආශ කරන දේක් පේනවා. පේනකට හිතට විඳීමක් ඇති වෙනවා. ඒක ඒ විඳීම ඇති වුණේ ඇස ඔස්සේ. එතකොට ඇහි විඳීම ඇති වෙන ගතිය තියෙනවා. අපිට මිහිරි හඬක් ඇහෙනවා. එතන හිතට සතුටක් ඇති වෙනවා. ඒ සතුට ඇති වුණේ කන ඔස්සේ. එහෙනම් කනේ තියෙනවා විඳින ගතිය. නාසයේ තියෙනවා ඒ විදිහට. දිවෙත් තියෙනවා, කයෙත් තියෙනවා. මේවට පින්වතුනි කියන්නේ ආයතන හය. ආයතන හය නිසා අපිට ස්පර්ශ වෙනවා මේ අරමුණු. එකතු වෙනවා. ස්පර්ශ වෙනවා කියන්නේ එකතු වෙනවා. එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ? විඳිනවා. එකතු වුණාම විඳිනවා. මේකට කොච්චර වෙලාවක් යනවද ඇද්ද? ඈ? බෑ. වෙලාවක් කියන්න බෑ. එච්චර වේගවත්. වෙලාවක් කියන්න බැරි තරම් වේගින් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට විඳීම හටගත්තු ගමන් මොකද වෙන්නේ? විඳීම හටගත්තු ගමන් වේදනා පච්චයා තණ්හා හිත ඇදීලා යනවා. හිත ඇදීලා යනවා. හිත ඇදලා ගියාට පස්සේ යාට ඉන්න බෑ. එතනට එයාගේ හිත යනවා. හිත කියනවා අරක බලපං බලපං කියකි. එතකොට යා බලනවා. හිත කියනවා අරක අසාපං අසාපං කියලා. එතකොට එයා අහනවා. හිත කියනවා අරක කාපං අරක බීපං. එතකොට බොනවා. එතකොට ඒ මොකද්ද? තෘෂ්ණාව. දැන් ඔන්න අද අපි මෙතනට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. මේ පහසු වාඩි විලියෙන්ද අපහසු එකක්ද? අපහසු එකක්. මේ කැපවීමක්. අපි කැමති මේ විදිහට අතපය හකුලගෙන මේ විදිහට දාඩිය ගොඩේ මෙහෙම ඉන්නද? නැත්නම් හොඳ සනීපෙට ලොකු ඇඳක හාන්සි වෙලා හුලං වැඩි වැඩි ඉන්නද? ආස මොකද්ද? අරකනේ දැන් කියපෙකනේ. ඔව්. නමුත් දැන් අපි කැප වෙලා තියෙන්නේ මොකද්ද? මේක ඉන්ද්‍රිය දමනේ. මේක මොකද්ද? ඉන්ද්‍රිය දමනේ. මේ ඉන්ද්‍රිය දමනේ තමයි ටික ටික මේ පුරුදු කරන්නේ.
මේ විදිහට පුරුදු කරගෙන ගිහින් මනස මෝරන කාලෙට මේ විදිහට ඉන්ද්‍රිය දමන පුරුදු කරගෙන ගියාම ටිකෙන් ටික අවංකවම කළොත් බොරුවට කළොත් නම් කරන්න දෙයක් නැහැ. අවංකවම කළොත් ඒ අවංක බව කියන එක මේ හිතට ගොඩක් බලවත් එකක්. එතකොට මේ අවංකකම කියන්නේ පුදුම එකක්. දවසක් ධර්මාශෝක රජුරෝ මිලින්ද ප්‍රශ්නේ තියෙන්නේ මේක. ධර්මාශෝක රජුරෝ ගංගානම් ගඟහිනට එනවා. ඇවිල්ලා අහනවා මේ හැබැයි මේ ගඟ උඩුගම් බලා යවන්න බැරිද? උඩුගම් බලා යවනවා කියන්නේ ගඟ මෙහෙම පහළට ගලන්නේ උඩට යවන්න බැරිද කියලා අහනවා. එතකොට කියනවා නෑ මේක අහගෙන ඉන්නවා වෛශ්‍යා ස්ත්‍රියක් වෙසගෙන ආ මේ රජුරෝ මේ ගංගාව පහළට ගලන ගංගාව උඩු අතට හරවන්න බැරිද කියලා කියනවා. මට පුළුවන් කියනවා. කවුද මේක කියන්නේ? පත්තිනි කෙනෙක්ද? කවුද මේක කියන්නේ? වෙසගෙන. එතකොට ධර්මාශෝක රජුරන්ට මිනිස්සේ ගිහිල්ලා කියනවා දේවයන් වහන්ස අභියෝගය අන්න බාර අරන් කිව්වා. කවුද? වෙසගෙන රජුරණෝ හැ නීච ස්ත්‍රියකට පුළුවන් මේ ගංගාව උඩු අතට හරවගෙන යවන්න? එන්ට කියාපන් කියනවා. ස්ත්‍රිය එනවා. දැන් පස්සේ ස්ත්‍රිය මේ නීච රස්සාවක් කරලා පුළුවන්ද කියලා නම් මේ ගංගාව උඩට හරවන්න. දේවයන් වහන්ස මම කරන රස්සාව අවංකව කළා. මට පුළුවන් කියනවා උඩට යවන්න. ආ පෙන්නාපන් එහෙනම් කියනවා. ඇස් වහගෙන ටිකක් වෙලා හිටියා මේ වෙසගෙන. මෙන්න ගලාගෙන යන ගඟ නැවතුණා. මෙන් උඩු අතට ගලන්න ගත්තා. උඩු අතට ගලන්න ගත්තා. පින මාලාවල් ගලගලා උඩු අතට හැරිලා වේගෙන් ගලන්න ගත්තා. සියලු දෙනාගේම ඇඟේ හිරිගඩු පිපුණා. ඊට පස්සේ වෙසගෙන ගෙන්නලා ඇහුවා වෙසගෙන මොකක් දුඹි අවංකකම් කියලා ඇහුවා. කිව්වා රජතුමනි මගේ ළඟට එනවා රජකුලිය අය. මගේ ළඟට එනවා බ්‍රාහ්මණ කුලිය අය. මගේ ළඟට එනවා වෛශ්‍ය කුලිය අය. මගේ ළඟට එනවා ශුද්‍ර කම්කරුවෝ එනවා. කවුරු ආවත් මම මුළු හිතින්ම නොවෙන වෙනසක් නොදක්වා හැමතෙම සේවයේ සමානව කරනවා. ඒකයි මගේ අවංකකම කිව්වා. බලන්නකෝ මම කවදාවත් මේක රජකුලී කියලා වෙනස්කමක් නැහැ. මේක නීචකුලී, මේක කම්කරුවා, වෙනසක් සමානව මම මගේ සේවයේ දෙනවා කිව්වා. ඒක මගේ අවංකකම කිව්වා. ඒ අවංකකමටත් පුළුවන් නම් ගංගාවක් ගලවලා උඩ අතට හරවන්න. දැන් බලන්න හිතලා වෙසඟනේ. එතකොට රජුරන්ට වැඩ පෙන්නුයි. මේ ධර්මයේ හැසිරීමත් අවංකවම වෙන්න ඕන එකක්. මේ මිනිසුන්ගෙන් තණ්හාමාන බලාපොරොත්තු වෙයි. එහෙම නැත්නම් ගරු සත්කාර සම්මාන බලාපොරොත්තු වෙයි. ඊළඟට මැඳුම් පිදුම් බලාපොරොත්තු වෙයි. ධර්මයේ හැසිරුණොත් ඒක අවංක එකක් නෙමෙයි. ධර්මයේ හැසිරෙන්න උනේ අවබෝධ කිරීමේ අදහසින්මයි. එතකොට ඔබ අද දවසේ සීලයේ සමාදන් වෙලා ඔබ ඉන්ද්‍රිය සංවරයේ දුනා නම් අවංකවම මේක ඔබට උදව් වෙනවා. මේක වෙනම account එකකට යනවා. බුදු කෙනෙක් පහළ වුණාම ඉස්සෙල්ලාම බලන්නේ ඔබේ ශරීරය නෙමෙයි. බුදුවරයන්ට තියෙනවා ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානය කියලා ඥානයක්. ඒ ඥානින් බලන ඔබේ හිත යෝනිසෝ මනසිකාරයේ ඇතිවෙන විදියට පුරුදු කරපු එකක්ද කියලා.
ඊට පස්සේ බලනවා ඒ පුරුද්දට උදව් වුණේ මොකද්ද? ඒ පුරුද්දට උදව් වුණේ මරණානුස්සතිය නම් මරණය ගැන දහම් දේශනාව. ඒ පුරුද්දට උදව් වුණේ අසුබේ නම් අසුබේ ගැන දහම් දේශනාව. ඒ පුරුද්දට උදව් වුණේ අනිත්‍ය මනසිකාරය නම් අනිත්‍ය ගැන දහම් දේශනාව. ඒ පුරුද්දට උදව් වුණේ අනාත්ම මනසිකාරය නම් අනාත්ම මනසිකාරින් දහම් දේශනාව. වහා අවබෝධ කරනවා. දැන් එතකොට බලන්න අප කෙනෙක් පුරුදු කරපු රටාවෙම නෙමෙයිද යන්නේ. මං කිව්වේ නැද්ද වපුරන රටාවෙම යන්නේ කියලා? වපුරාගෙන පුරුදු කරන රටාවෙන් යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ පටිසම්පාද මෙනෙහි කළා. මේ හේතුඵල ධර්මය මෙනෙහි කළා. ඊට පස්සේ උන්වහන්සේ ගාථාවක් වදාලා. කවුරුත් කියන්නේ මේ ගාථාව? සාදු යදාහවි පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංඛා වපයන්ති සබ්බා යතෝ පජානාති සේතු ධම්මන්ති. බුදුරජාණන් වහන්සේ මේ පටිසම්පාදේ මෙනෙහි කරලා මේ ගාථාව පැවසුවා. උදානයක්. මේ උදානය කියලා කියන්නේ උතුරලා යනවා, ඕවර්ෆ්ලෝ. උතුරලා යනවා. උදානය කියන්නේ දැන් අපි කලයකට වතුර දානවා, කටගාවනේ උතුරලා යනවා නම් වැඩි හරිය නේද? උදානය කියන්නේ මේ වගේ එකක්. එතකොට උන්වහන්සේ පටිසම්පාදේ අවිද්‍යාපත්‍ය සංකාරයක හොඳට මෙනෙහි කරනකොට උන්වහන්සේට මෙන්න මේ ගාථාව නිකම්ම මෝට නැංගුණා. මොකද්ද? යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස. ආතාපිනෝ කියන්නේ කෙලෙස් තවන වීරියෙන් යුතු. ජායතෝ කියන්නේ ධ්‍යාන වඩන. බ්‍රාහ්මනස්ස කියලා කියන්නේ නිකෙලෙස් රහත් මුනිවරයා. ඒ මුනිවරයාට මේ හේතු ප්‍රත්‍යේතුඵල ධම වැටහීම ඇති වෙනකොට අතස්ස කංකා වපයන්ති සබ්බා, ඔහුට සියලු සැක සංකා නැතුව යනවා. මොකද හේතු? යතෝ පජානාති සහේතු ධම්මං. මේ හේතු සහිත වූ ධර්මයේ වැටහෙන නිසා. එතකොට මේ පටිසම්පාදයට කියනවා සහේතු ධර්මයේ, හේතු සහිත ධර්මයේ. පටිච්ච කියන වචනේ තේරුම පටිච්ච. පටිච්ච කියන්නේ, පටිච්ච කියනක තේරුම මොකද්ද? පටිච්ච කියන්නේ හේතුව, කාරණේ. කිම් පටිච්ච? කුමක් නිසාද? පස්සම් පටිච්ච, ස්පර්ශය නිසා. එහෙම පාලි භාෂාව තියෙනවා. එතකොට පටිච්ච කියන වචනේ තේරුම හේතුව, ප්‍රත්‍ය, උපකාරක ධර්මයේ උදව් වෙන දේ තමයි පටිච්ච කියන වචනේ තේරුම. පටිච්ච සමුප්පාද කියන්නේ ඒ හේතුන්ගෙන් හට ගන්න දේ. ඒක තමයි පටිච්ච සමුප්පාද කියන එකේ තේරුම. එතකොට එහෙනම් දැන් අපිට ලැබිලා තියෙනවාද මේ ඇස කන නාසය දිවකය මනස? මේවා මොකෙන් හම්බ වෙච්චද? හේතුන් නිසා හම්බ වෙච්ච දේවල්. එතකොට මේ ඇස කන නාසය දිවකය මනස හම්බ වෙන්න අපිට ලැබෙන්න, හා දැන් අපි කියමු දැන් ඕගොල්ලන්ට හම්බිලා තියෙනුනේ ඇස කන නාසය දිවකය මනස කියලා හයක්. ඔගොල්ලෝ ඔකට සැටිස්ෆයිද? දැන් සාහිමට පත් වෙලාද? මට මේ ඇස් දෙක ෂෝක් නෑ. මදි. මේ කන් දෙක මට ෂෝක්, ඒකත් මදි. මේ නාහි මිරුඩ චූට්ටක් වග ගැහුණා නම් හොඳයි. ආ, ඒකත් මදි. මේ දත් සෙට් එක
නෑ මේක හරි නෑ වෙන එක තිබ්බ නම් හොඳයි. මේ බෙල්ල නමදි හීනි වුණා නම් හරි. මේ අඟ තවට උස ගියා නම් හොඳයි. සැටිස්ෆයිඩ් නෑ. මේ හිත මේ හය ගැනම කලකිරෙන්නේ. මේ හය අයිති දුකට. මේ හයම අයිති දුකට. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් තැනක ඇස ඇද්ද එතන දුක ඇත. මේ ඇසේ තමයි සියලු රෝග හටගන්නේ. මේ කන්වල තමයි කන් සියලු කන් රෝග හටගන්නේ. මේ නාසයේ තමයි සියලු දුක් හටගන්නේ. මේ කටේ තමයි හටගන්නේ දත් රෝග. මගේ මේ දැනුත් දත් කැක්කම මේ දත රිදිනවා. ඕගලන්ට නෑ නේ හටගන්නේ චෝක්නේ. ඈ දත් කැක්කම හටගන්නේ නැද්ද? එපා වෙන්නේ නැද්ද? දත් කැක්කම ගත්තාම මේ කනත් කැක්කමයි ඇහත් කැක්කමයි ඔළුවත් කැක්කමයි හටගන්නේ නැද්ද? මේ ආයතන හය හටගත්තාම දුකමයි හටගන්නේ. කයි ගත්තොත් කේසාන්තයේ සිට පාදාන්ති දක්වා රෝග නිද්දන් රෝගයන්ගේ කැදැල්ල. එතකොට අපිට මේ ඇස කන නාසය දිවකය මනස කෙරෙහි කලකිරීමක් ඇති කරගන්න නැතුව අපි නැවත නැවත මේක ආස කරගෙන හිටියාට අපිට ලැබෙන්නේ ආස කරන විදියට නෙමෙයි. ආස කරන විදියට නෙමෙයි ලැබෙන්නේ. එහෙනම් ආස කරන විදියට නෙමෙයි ලැබෙන්නේ. එහෙනම් කොහොමද ලැබෙන්නේ? වපුරපු විදියට. ආස කරපු විදියට නෙමෙයි ලැබෙන්නේ, වපුරපු විදියට. වපුරුවේ මිරිසට නම් රතුළුණුද හම්බෙන්නේ? මිරිස්. වපුරුවේ තල නම් තල. වපුරුවේ සහල් නම් ආන්ගේ ආස කරපු විදියට ලැබෙන්නේ. මේක ඉවරයක් නැහැ. මේක අවසානයක්. මේක අවසානයක් නැහැ. කෙලවරක් නැහැ. මේක හිතාමතාම සංවර කරගන්න ඕනි. මේ ආයතන හය මක් කරන්න ඕනිද? හිතාමතා සංවර කරගන්න ඕනි. එහෙම සංවර නොකරගත්තොත් අපිට උදව්වක් පිහිටක් මොකොත් ලැබෙන්නේ. මේක හිතාමතා සංවර නොකරගත්තොත් අපිට කිසිම පිහිටක් නැහැ. ඒ නිසා මේක දැන් මං මේ හිතන්නේ නිකන් මේ මිනිස්සු පෞරස් කරගන්නේ කුමක් පිනවන්න ගිහිල්ලාද? ඇස පිනවන්න ගිහිල්ලා, කන පිනවන්න ගිහිල්ලා, නාසය පිනවන්න ගිහිල්ලා, දිව පිනවන්න ගිහිල්ලා, කය පිනවන්න ගිහිල්ලා. මේ ආයතන හයෙන් ග්‍රැස් කරගන්න පින්න. දැන් අපි ගත්තොත් හිත. හිතෙන් ඕගොල්ලෝ කාමෙ මෙනෙහි කරනවද නැද්ද? හිතෙන් මෙනෙහි කරනවනේ. හිතෙන් මෙනෙහි කරන දේවල් කරුණු තුනකට දාමු අපි. රාගේ, ద్వේෂේ, මොහේ. මේ තුනම හිතට මෙනෙහි වෙනවද නැද්ද? මෙනෙහි වෙනවා. මේක මෙනෙහි වෙන වෙලාවට මේකේ හිත බැස ගන්නවද නැද්ද? බැස ගන්නවා. මේකේ අපි ආස්වාදය හොයනවද නැද්ද? අන්න සසර. ඕකට තමයි සසරේ යනවා කියන්නේ. ඒකට තමයි සසරේ යනවා කියන්නේ. එතකොට කෙනෙක් ඒකට එරෙහිව හිතනවා. කොහොමද එරෙහිව හිතන්නේ? වෙන දේවල් හිතන්න ගන්නවා. ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න ගන්නවා. ඒකයි තියෙන්නේ මොකේදද? රාගිටද? නෑ. ද්වේෂයටද? නෑ. මොහිටද? නෑ. ඒක අයිති වෙන්නේ ශ්‍රද්ධාවට. බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරගන්න. අපි ගම්මු ඒක මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කිරීම බුද්ධානුස්සති. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට කිව්වේ නැද්ද බුද්ධානුස්සති යෙදෙන්න කියලා? පටිච්චසමුප්පාදේ මෙනෙහි කරනවා. ඒක මොකේද අයිති? ධම්මානුස්සති. සාරිපුත මහ රහතන් වහන්සේ ගැන මෙනෙහි කරනවා. මහමුගලන් මහ රහතන් වහන්සේ ගැන මෙනෙහි කරනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ගැන මෙනෙහි කරනවා. සංඝානුස්සති.
යෝනිසු මනසිකාරය දෙනවා. යෝනිසු මනසිකාරය දෙනවා. යෝනිසු මනසිකාරී ඔක්කොටම ඕනේ. යෝනිසු මනසිකාරය දෙනවා කියන්නේ යෝනිසු මනසිකාරයෙන් තොරව කරන්න බෑ. දැන් මේ වගේ රාගය මෙනෙහි කර කර ඉන්නවා. රාගය මෙනෙහි කර කර ඉඳලා නැද්ද නෑ? රාගය මෙනෙහි කර කර ඉඳලා තියෙනවා. හිත කවදාවත් ඇති වෙනවද මේ රාගය මෙනෙහි කර කර ඉඳලා? හිතට ඇති වෙනවද? ඇතිවිල්ලක් නෑ. ද්වේෂය මෙනෙහි කර කර ඉන්නවා. හිතට ඇති වෙනවද මේක? ඇතිවිල්ලක් නෑ. මෝහය මෙනෙහි කර කර ඉන්නවා. ඇති වෙනවද හිතට? ඇතිවිල්ලක් නෑ. හැබැයි ඒ රාග මෙනෙහි කරන්නටත්, ද්වේෂය මෙනෙහි කරන්නටත්, මෝහය මෙනෙහි කරන්නටත් යෝනිසු මනසිකාරය ඕනේද? යෝනිසු මනසිකාරය ඕනේ. රාගය මෙනෙහි කරන්නටත්, ද්වේෂය මෙනෙහි කරන්නටත්, මෝහය මෙනෙහි කරන්නටත් යෝනිසු මනසිකාරය ඕනේද? දැක්කනේ. ඔව් කිව්වා. ඒ ඔක්කොම සිද්ධ වුණේ මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරයෙන්. හිත තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් නෙමෙයි පින්වත්නි. හිත තියෙන්නේ කොහෙද? අයෝනිසෝ මනසිකාරේ සුටුස් ගාල රාගේ උපදිනවා. තප්පරයක් යන්නේ. සුටුස් ගාල ද්වේෂේ උපදිනවා. තප්පරයක් යන්නේ. මෝහේ උපදවන්ට තප්පරයක් යන්නේ. සුටුස් ගාල උපදිනවා. කුසලයක් උපද්දවන්ට මොනතරම් වීරියක් ගන්නද ඕනිදිමත් එනවා. කුසලක් උපදන්න මොනතරම් වීරියක් ගන්නද ඕන් අහක යන ආශාවක් හිතට එනවා. එක්ක ප්‍රශ්නයක් ඔලුවට එනවා. එක්ක මොන හරි තමන් දුකටපත් වෙච්ච එකක් මතක් වෙනවා. බාධා වෙනවද නැද්ද? බාධා වෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ අර බාධාව මැඩගෙන ඒක මලප්පු බුදෝවා ගන්නවා වගේ මෙනෙහි කර කර උඩට ගන්න එක. මේ කාලේ මනුස්සයන්ට නැති එක. මේ කාලේ මනුස්සයන්ට නැති කිව්වට කමන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් මොකද්ද කරන්නේ? මලප්පු බුදුවා ගන්නවා වගේ මෙනෙහි කර කර උඩට ගන්නවා. අරන් හිතේ බලවත් කර ගන්නවා. අරකට මුකුත් නැහැ. දැන් අපි ගමු ගඟක වේගෙන් ගහගෙන. මහවැලි ගඟ වේගෙන් උතුරන දැකලා තියෙනවද? වේගෙන් යනවා. ගඟේ වේගෙන් ගහගෙන යනකොට ඔබ පැන්නා. ගහගෙන යනකොට ඔබට උත්සාහ කරන දෙයක් තියෙයිද? ඈ නෑ. නිකම්ම ගහගෙන යනවා. අයෝනිසු මනසිකාරය හිම එකක්. උත්සාහ කරන්න දෙයක් නෑ. රාගෙට සෙට් කරන්න විතරයි තියෙන්නේ. නිකම්ම යනවා. උත්සාහ කරන්න දෙයක් නෑ. ද්වේෂයට සෙට් කරන්න තියෙන්නේ. නිකම්ම යනවා. උත්සාහ කරන්න දෙයක් නෑ. මෝහයට සෙට් කරන්න තියෙන නිකම්ම යනවා. බුද්ධානුස්සතිය වීරිය කරන්න ඕනි. ධම්මානුස්සතිය වීරිය කරන්න ඕනි. සංඝානුස්සතිය මේ වීරිය කිරිල්ල කරනකොට කරනකොට අපිට හැකියාවක් આવොත් මේක උඩට නංගව ගන්න කරන රැස් කරන පිං අන්න යෝනිසෝ මනසිකාරින් ඵල ලැබුවා. ඒ කොහොමද? දැන් මම යෝනිසෝ මනසිකාරය ගැන ඔබට කිව්වේ. යෝනිසෝ මනසිකාරයෙන් පින කරනකොට කරනකොට අපි ගමු මෙහෙම එකක්. ඔන්න ඔබ මල් අරගෙන බෝධින් වහන්සේ වඳින්න ආවා. ඇවිල්ලා බෝධින් වහන්සේ ළඟ අතු ගාලා බුදුරජාණන් වහන්සේගෙන මෙනෙහි කර කර අතු ගෑවා. එමතුවා බුදුරජාණන් වහන්සේගෙන මෙනෙහි කර කර මල්ලාසන අස්කලා. බුදුරජාණන් වහන්සේගෙන මෙනෙහි කර කර මල්ලාසන පිහි දැම්මා. දැන් බාහිර සිටිවිලි දුන්නේ ඔබ එකකටවත් තියෙන්නේ. ඔබේ රස්සාවේ ප්‍රශ්න දුන්නේ ඒක. ඔබට රස්සාවේ තියෙන කැපිලි කෙටිලි ඒව දුන්නේත් නෑ. ගෙදර රණ්ඩු සරුවල් ඒව උලුට දුන්නේත් නෑ. අරකම මෙනෙහි කර කර දැන් ඔබ කැප වෙලා යනවා. ගිල උණ දැන් ඔබ වාඩි වෙලා බෝධින් වහන්සේ දිහා බැලුවා. ඇස් දෙක අරලා බැලුවා. උනේ බෝධින් වහන්සේ හිතට මවා ගත්තා.
දැන් ඔබ හිතන අනේ මේ බෝසෙවනි එදා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණානේ. අනේ මේ බෝසෙවනි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ලෝකෙන් ඈතර වුණානේ. උන්වහන්සේ නිකලෙස් වුණානේ කියලා දැන් මෙනෙහි කර කර දැන් ඔබ ඇස් වැහෙනවා. දැන් බෝධින් වහන්සේ ගැන මෙනෙහි කර කර බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කර ඉන්නවා. දැන් ඔබට අමතක වෙනවා රසාව. ඔබට අමතක වෙනවා ගෙදර කැම්පින්. ඔබට අමතක වෙනවා බාහිර ප්‍රශ්න. ඔබට හිතට ප්‍රීතියක් හට ගන්නවා. හිතට සතුටක් හට ගන්නවා. ඇඟට නිකන් නෑවුව වගේ ඇඟටත් සිසිල දැනෙන්න ගන්නවා. අන්න යෝනිසෝ මානසිකාරේ. කරලා බලන්න. දැන් ඔන්න ඔබට ගෙදර විවේකයක් හම්බ වුණා. අපි කිම් ඔන්න ගෙදර ආස්පස් කළා. ආස්පස් කරලා මොනවා හරි ඉව්වා, අතුපතු ගෑවා. දැන් ඔබ හිතනවා පටිච්ච සමුප්පාදේ මම මෙනෙහි කරන්න ඕනි. කියලා ඔබ පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරන්න පටන් ගන්නවා. හැබැයි මතක තියාගන්න මුලදී බෑ. මුලදී මහා යුද්ධයක්. හිත අදින්නේම පල්ලට. පල්ලටමයි අදින්නේ. හිත අදින්නේ රාගෙට. හිත අදින්නේ දේශෙට. හිත අදින්නේ මොහොත. ඔන්න ඔබ පරිසම්පාදේ මෙනෙහි කර කර ඉන්නකොට ඔබට මතක් වෙනවා කේක් හදන විදිය. ඊට පස්සේ එහෙනම් පිටික ලෑස්ති කරන්න ඕනේ. අන්න පරිසම්පාදේ පැත්තක පිටි ලෑස්ති කරනවා. අන්න හිතේ වගේ එකක්. හිත හැමතිස්සෙම ඊළඟට ඔබට මතක් වෙනවා ඔබේ දරුවෝ. නෑ ඒවා අමතක කරන්න ඕනේ පොඩි වෙලාවකට හරි ධර්ම කරා යන්න නම්. මොකද හේතුව අපිට අවස්ථාවක් වෙනවා පින්වතිනි මරණසන්න අවස්ථාව. මරණ අවස්ථාවේදී අපිට මේ කකා බිබී හිටපුවා, අපි හදපු ගෙවල් දොරවල්, අපේ අඹු දරුවෝ, අපේ සල්ලි භාගේ, අපේ සතු දේවල් මේවා හිත අහලකට ගන්න එපා. හැබැයි ඒක පස්සේ කරනවා කියලා හිතුවොත් කරන්න බෑ. ඒක ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. පස්සේ මට සුළු දෙයක් මට මේක අතාරින්න පුළුවන් කියලා අපි නිකන් හිතනවනේ. ඒ මායාව. ඒ හිතේ මායාව. ඇත්ත නෙමෙයි. ඇත්ත හිත වැළඳගෙන ඉන්නේ. හිත වැළඳගෙන ඉන්නේ. මේ චූටි දේවල් අතහරින්න බැරුව ඉන්නවා හිත වැළඳගෙන. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ ස්වාමින් වහන්සේලා හිටියා මේ සිවුරට ආසාව කාව වෙලා උපන්නා. ගොඩාක් ගෙවල් වල මැරිලා ගිහිල්ලා මිනිස්සු උපදින්නේ හූන වෙලා, කැරපොත්තු වෙලා, කුරුමිනි වෙලා උපදින්නේ. දන්නේ නැහැ. ආයේ මනුස්ස ලෝකෙට එනවා කියන එක ලේසි නැහැ. මේක තේරෙන්න නම් සටන පටන් ගන්න ඕනේ. හිතේ ස්වභාවය තේරෙන්න හිතත් එක්ක තමන් සටන යෙදෙන්න ඕනේ. එතකොටයි තේරෙන්නේ මේ හැබෑම සටන තියෙන්නේ කොහෙද කියලා. හිතත් එක්ක සටන යෙදුනාම තමයි තේරෙන්නේ සටන කොහෙද තියෙන්නේ කියලා. මේක මායාවකින් කරන්න බෑ. ඊළඟට කලබල වෙන්න එපා. හිත සංසිඳුණා කියලා, හිත සමාධිගත වුණා කියලා, හිත එකඟ වුණා කියලා, ආහා දැන් මං හරි සෝවාන් වුණා තමයි, හා දැන් හරි ධ්‍යාන ලැබුවා තමයි කියලා ඒ වගේ මුලා වෙන්න එපා. මුලා වෙන්න එපා. නුවණින් විමසීම කියන එක මුලාවකට අයිති එකක් නෙමෙයි. අයෝනුසු මනසිකාර්යමේ මුලාවකට අයිති එක. හැබැයි මේකේ ඔබට මතකද මම මුලින්ම කිව්වා දැල ඉලලා තියෙන්නේ කියලා. දැල එලලා තියෙන්නේ ඉතර වෙන්න දෙන්නේ නැහැ. යාන්තම් හිතේ විතක්ක ਵਿਚාර හැදිලා හිත එකඟ වෙනකොට ඔන්න එක එකව පේන්න ගනි. සමහරුන්ට පේනවා ඒවා. දෙවුරු අයිලම අදිනවා පෙනේ. අම්මන් දන්න එක හාඳුරු කෙනෙක් කියනවා. ඒ හාඳුරු භාවනාවට වාඩි වෙලා ටික වෙලාවකින් දෙවි කෙනෙක් කැවිල වඳිනවා. රාහතන් වහන්සේට নমස්කාර වේවා කියලා කියනවා. මෙයාට ඇහෙනවා. ඒ හාඳුරු හිතුවා දැන් දැන් මොකද්ද රහත් කියලා හිතුව අනේ පුතත් ජන
රහත්සයා සෝවාංවත් නෑ. මොකද හේතුව මේක ඒ වගේ මේ හිතට එන මුලාවකින් ගන්න එකක් නෙමෙයි. නුවණින් විමසලාම ඇති කරගන්න එකක්. එතකොට නුවණින් විමසලා පුරුදු කිරීම තමයි අපි පුරුදු කළ යුත්තේ. මේ විදිහට පටිසම්පාදී බුදුරජාණන් වහන්සේ ළඟට වදාලා උන්වහන්සේ පටිසම්පාදී නිරෝධෙත් මෙනෙහි කළා. මේ නැති කල්ලි මේ මේ නැත්තේය. මේ නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වේ. අවිද්‍යාව නිරුද්ධ වෙන කල්ලි සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වෙන කල්ලි විඥානේ නිරුද්ධ වේ. විඥාන නිරුද්ධ වෙන කල්ලි ඒක මේ වගේ පින්වත්නි. අපි කියමු මොනවා හරි ලී දෙකක්, දඬු දෙකක්. එක්කෝ ලී දෙකක් මෙහෙම එකට එකතු කරලා තියනවා කියලා. එකට මෙහෙම එකතු කරලා ලී දෙකක් තියෙනවා. එතකොට ඒ ලී දෙක තියෙන්නේ කුමක් නිසාද? මේ ලී නිසා මේ ලී ඇත්තේය. නේද? එතකොට අපි එකක් අදිනවා. එකක් ඇද්ද ගමන් දෙකම වැටෙනවා. අවිද්‍යාව නැති නිරුද්ධ වූ කල්ලි සංස්කාර නිරුද්ධ වේ. සංස්කාර නිරුද්ධ වූ කල්ලි විඥානි නිරුද්ධ වේ. විඥානි නිරුද්ධ වූ කල්ලි නාම රූප නිරුද්ධ වේ. ඒක තමයි හේතු ප්‍රත්‍ය ස්වභාවයේ හැටි. නාම රූප නිරුද්ධ කල්ලි ආයතනය නිරුද්ධ වේ. ආයතනය නිරුද්ධ කල්ලි ස්පර්ශය නිරුද්ධ වේ. ස්පර්ශය නිරුද්ධ කල්ලි විඳීම නිරුද්ධ වේ. විඳීම නිරුද්ධ කල්ලි තණ්හාව නිරුද්ධ වේ. තණ්හාව නිරුද්ධ කල්ලි උපාදාන නිරුද්ධ වේ. උපාදාන නිරුද්ධ කල්ලි භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ කල්ලි ඉපදීම. එහෙනම් උපදිනවා කියන්නේ මොකෙන්ද හටගන්නේ? ඉපදීම මොකෙන්ද හටගන්නේ? භවයෙන්. භවයේ තිබුණත් උපදිනවා, භවයේ නැත්තම් උපදින්නේ නැහැ. මෙන්න පරිසම්පාදේ විස්තරය. එතකොට පින්වත්නි ඔබ මහන්සි ගන්න මෙන්න මේකට. පරිසම්පාදේ පාඩම් කරගන්න. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පාළි එක පාඩම් කරගන්න. පරිසම්පාද නිරෝධේ පාඩම් කරගන්න. අවිජ්ජා යත්තේ වාසීස විරාග නිරෝධා සංඛාර නිරෝධ පාඩම් කරගන්න. පාඩම් කරගෙන ඒකේ සිංහල එක ඉගෙන ගන්න. ඔබට ගොඩාක් උදව් වෙයි. අපේ මං අර අලුත් දහම් වැඩසටහන කියලා පොත් වර්ගයක් තියෙනවා. ඒකේ පරිසම්පාදි බොහොම සරල විදිහට තෝරලා තියෙනවා. ඔබ මේ දැනුම ගන්න. මනුස්සාත්මයේ මිනිසෙකුට ලැබෙන දුර්ලභ දැනුමක් තමයි බුදු කෙනෙකුගේ අවබෝධය. මේ හැමතැනම තියෙන කාගේ අවබෝධයද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තියෙන. මේක හරි දුර්ලභ එකක්. මේ දුර්ලභ දැනුම ගන්න මැරෙන්න ඉස්සර වෙලා. මොකද අපි හැමදාම ඉඳ ආපු අය නෙමෙයි. කොයි වෙලා හරි මාත් මැරෙනවා, ඔබත් මැරෙනවා. එතකොට අපි මේ හැමදාම ඉඳ ඇවිල්ලා නැහැ. එතකොට අපිට හැමදාම ඉඳ ආත කළත් බෑ, ඕන වුණත් බෑ. ඉතින් ඒ නිසා අපිට මැරෙන්න සිද්ධ වෙනවා. එහෙනම් මැරෙනකොට හිස් සතින් මැරෙන්න එපා. හිස් සතින් මැරෙන්න එපා. අපි මෙහෙම කියමු. ඔන්න දැන් දැන් අපි ඔක්කොම මැරෙන්නේ මේ මොහොතේ. කොහේ කොහේ ඇයිද මේ ඉන්න කට්ටිය? ඈ මම මගේ කර්මානුරූපව මං කොහේ හරි කියලා උපදී. ඔබ දැන් සාමාන්‍ය මම නම් ආසා මේ කිසි දෙයක් මතක් කර නැතුව බුදුරජාණන් වහන්සේ සීකර ගන්නයි. ඔබ ආසා? එතකොට ළමයි පවුනේ. එතකොට ගෙවල් හරි නෑ නේක. ඈ එතකොට පර්ස් එක හිත මේවා යනවාද නැද්ද? අන්න පුරුදු කරන්න ඕනේ හිත. මං අද මැරුණොත් මං මොකද්ද මට තියෙන්නේ කියලා, මං අද මැරුණොත් මොකද්ද තියෙන්නේ කියලා හිත පුරුදු කරන්න. නිකන් හිතින් හිතන්න මට මේ මගේ දරුවෝ දිහා බලාගෙනද මම මැරෙන්න ඕනි, මගේ ස්වාමිය දිහා බලන්ද මම මැරෙන්න ඕනි, මගේ හතුරන්ගෙන් පලිගන්නද මම මැරෙන්න ඕනි,
කල්පනක් නෑ මට මේ එකක්වත් නෙමේ. මං තෙරුවන් සරණේ පීටාගෙනයි මැරෙන්න ඕනි. ආන් ඒක හිතේ තියෙන්න ඕනි. එහෙම ධර්මය පුරුදු කරන්න, ධර්මය තියෙන්නේ පුරුදු කිරීමටයි. ධර්මය එහෙම පුරුදු කරන්න, පුරුදු කර කර පුළුවන් තරම් මං තව එකක් එකට උදව් වෙන්න කියන්නම්. මේ ධර්මය පුරුදු කරන්න, ඉවසීම පුරුදු කරන්න, කලබල වෙන්න එපා. ඊළඟ එක පුළුවන් තරම් කතාව අඩු කරන්න, කතාව අඩු කරන්න. ටීවී එකට ඇබ්බැහි වෙන්න එපා. නාඩගම් වලට හිත ඇබ්බැහි කරන්න එපා. ඒ ඔක්කොම මායාගේ දැල, දැල එලලා තියෙන. ස්මාර්ට්ෆෝන් වලට ඇබ්බැහි වෙන්න එපා. දැල එලලා තියෙන. හිතේ තියෙන රාග නිසා, රාගය ඇති වෙන දිහට හිත ඇදිලා යනවා. හිතේ තියෙන ද්වේෂය නිසා, ද්වේෂය ඇති වෙන දිහට හිත ඇදිලා යනවා. මෝහය නිසා, මෝහය ඇති වෙන දිහට හිත ඇදිලා යනවා. මේක වළක්ව ගන්න උත්සාහයක් ගන්න, වීරියක් ගන්න. දැන් ඔන්න මේ 2562 2563 වෙනකොට අපි ඉඳී දන්නෙත් නැහැ, නැද්ද දන්නෙත් නැහැ. හැබැයි උත්සාහයක් ගත්තොත් මේ ධර්ම හිත පිටවන්න. ඒකට මේක කරන්න. දැන් ගමන බිමනක් යද්දී අපි කොහොමද දැන් ඔබ මෙතන ඉන්නවා. දැන් ඔන්න පොඩි විවේකයක් හම්බ වෙනවනේ. අපි කොහොමද පොඩි යන්න ඕන වෙනවා ටොයිලට් එකට. මම බුදුන් සරණ ගියා, මම බුදුරජාණන් සරණ ගියා කියලා එක මෙනෙහි කර කර යන්න. සරණ මෙනෙහි කර කර යන්න. පය පැකිලි වැටෙනවා. නහර පුපුරල මැරෙනවා. සරණ මෙනෙහි කර කර නම් ගියේ හිතේ පිහිටන්නේ මොකද්ද? සරණ. දෙවියන් අතර යනවා. දැන් අපේ හිතේ පදිංචි වෙලා තියෙන දේවල් අපිට පේන්නේ නැහනේ. අම්මෝ මේ හිත ඇතුලේ තියෙන දේවල් නම් මතක් කරන්න එපා. එච්චරටම මේ හිත අහිත පිණිස පවතින දේවල් වලින් පිරී ඉතිරි නැද්ද? හා ඇත්ත කියන්නේ. හිතසූ පිණිස පවතින දේවල් අඩු නැද්ද? අඩුයි. ඒකනේ ඇත්ත தත්වය. ඉතින් ඒ නිසා මේ බුදුගුණ මෙනෙහි කර කර යන්න, ධර්මයේ මෙනෙහි කර කර යන්න, ශ්‍රාවක සංඝරත්නයේ ගුණ මෙනෙහි කර කර යන්න, රහතන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කර කර යන්න, සීලය මෙනෙහි කර කර යන්න. අද දවසේ දැන් අපි කියමු, දැන් ඔබ අද උදේ සිල් ගත්තනේ, මේ වෙද්දි බොරුවක් කියවුනේ නැහනේ, නැහැ සතු මරුනේ නැහනේ, හොරකමක් කළේ නැහනේ, නැහැ වෙන වලත් වඩන්න නැහනේ, නැහැ. එතකොට ඔබ අවංකවම සීලේ පිළිපදලා දැන් ඔබ සීල් පාවාන කරාට පස්සේ මම අද දවස පුරා මෙහෙම සීල් සමාදන් වෙච්ච කෙනෙක් කියලා සීලේ මෙනෙහි කර කර යන්න. මේකට තියෙන ලොකුම අවාසිය මොකද්ද කියලා දන්නවද ඔබ? ඔබේ කට. කටමයි අවාසි. පුළුවන් තරම් වචන අඩු කරන්න. ඇයි මේ කටේ ස්වභාවය අවසානයක් තියෙයිද? ධර්ම කතාවෙන් පටන් ගන්නවා, ඉවර වෙන්නේ 23 කතාවේ. වෙන්නේ නැද්ද එහෙම? ආන් ඒ නිසා කට පාලනය කරගෙන හිත මේකේ ප්‍රධාන, ඒක හොඳට තේරුම් අරගෙන ඔබ වාසය කළොත් ඔබට ලොකු යහපතක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔබ හිතන්න, ඔබට මේ ලැබුවා වූ නව වසර, අපේ අලුත් අවුරුද්දේ 2563 දක්වා අපට පිනින් පිරී ගිය, ගුණ නුවණින් පිරී ගිය සෞභාග්‍යමත් ශ්‍රී බුද්ධ වර්ෂයක් වේවා. සාදු සාදු සාදු. දම් සිහනද